හරි අයිබම්බුදේ, මේ අපි ඕගලන්ගේ MCQ බුක් එකේ, ඒ කියන්නේ මෙන්න මේ පොත ඕගලන්ට මතක ඇති, අපි එක දිගට සාකච්ඡා කරගෙන ආවා. මේක ඕගලන්ගේ පළවෙනි පාඩමට අදාළ පළවෙනි පාඩමේ පරිච්ඡේද තුනම ආවරණය වන ආකාරයට සකස් කරපු සම්පූර්ණ MCQ පොතක්. මම ඕගලන්ට මේක ගොඩක් වැදගත් පොතක් කියලා. ඉතින් මේ පොතේ පුතේ අපි සාකච්ඡා කර ආර්ථිකයක් හැඳින්වීම කෙනෙකුටත් අදාළ MCQ ටිකක් සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ පුතේ ආර්ථික පද්ධති වලට අදාළ MCQ ටිකක් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. අපි අවසාන කොටස් ටික යන්නේ ඒ තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කියන කොටසට දාලා MCQ ටිකක් තියෙනවා අපිට කරන්න. ඒකෙත් අපි මේ වෙනකොට 140 දක්වා MCQ ටික සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. ඒක දැන් තියෙන්නේ 141 ඉඳලා MCQ ටික කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යන්න. එතකොට මම දැන් තව කෙටි ප්‍රශ්න ටිකක් ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා ඒකට දාලා වීඩියෝ එක දානවා. ඊට පස්සේ පුතේ දැන් අපි බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ගේ දෙවනි MCQ පොත මේ මාසෙ ඔයගොල්ලන්ට දෙන්න. ඒක ගන්න ඕගොල්ලෝ ඒක ඇතුලේ ඉල්ලුම සැපයුම නම්්‍යතාවේ සමතුලිතය කියන පාඩමට අදාළව ප්‍රධාන වශයෙන් MCQ මම බලාපොරොත්තු වෙනවා. මේකට ඒක හදලා තියෙන්නේ. MCQ ටිකක් ඇඩ් කරන්න තියෙනවා. ඒ ටික ඇඩ් කරාට පස්සේ ආසන්න වශයෙන් MCQ 250ක් වගේ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට ඒ පොත තුලින් ආවරණය කරන්න පුළුවන්කම ලැබෙයි. මීට වැඩිය ටිකක් ලොකු පොතක්. ඒ පොත කරගත්ත කියන්නේ ඔයගලන්ට ඉල්ලුම සැපීම නම්්‍යතාව කියන පාඩමට දාලා සම්පූර්ණ විශාල ප්‍රදේශයක MCQ දැනුමක් ආවරණය කරගන්න හැකියාවක් හදාගන්න පුළුවන් හොඳ පොතක්. ඒකත් තනියෙන් කරන්න කරලා ඒක මහන්සි වෙලා කරගෙන ඊට පස්සේ මේ විදිහට ක්ලාස් එකකට සහභාගී වෙලා ඒකත් තමන් කරගන්න. පොත පුතා වැඩිපුරම ඔයාට එලෙවල් පේපරේ චාන්ස් එකක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ MCQ පේපරේ, කෙටි පේපරේ. මම මේක නිතර කියන එකක් ක්ලාස් එකේදී. ඒ තමයි කෙටි පේපරේ ඔයා ආසන්න වශයෙන් ලකුණු 40ක් 45ක් වගේ ප්‍රමාණයක් අහගත්ත කියන්නේ එසේ පේපරේ ඔයා නිකම්ම ගොඩ. හරි, එසේ පේපරේ නිකම්ම කියන්නේ ලොකු ආයාසයක් නොදරුවත් එසේ පේපරේ ලියා ගන්න පුළුවන්. මොකද MCQ පේපරේ කියලා කියන්නේ ලොකු ලකුණු ප්‍රමාණයක් බය නැතුව ගන්න පුළුවන් තැනක්. එසේ පේපරේ ලියන්න ඕනේ. හරි, ඒක ලියලා එහෙම තමයි ඒකේ ලකුණු ගන්න ඕනේ. MCQ පේපරේ එහෙම නෙවෙයි, අපි තර්ක කරන්න පුළුවන් නම් නිවැරදි දැනුමක් තියෙන අපිට ලොකු දරුවෙකුට MCQ 50න් 50 ගහන්න පුළුවන්කම තියෙනවා. හරි අවබෝධකින් විශ්ය කරගත්තොත් එමේ නිසා මහන්සි වෙන්න MCQ පේපරේ ලකුණු 40 පන්නන්න. හරි, එතකොට ඔයගලගේ රිසල්ට් එක ගැන බය වෙන්න දෙයක් නැහැ. හරි, එන පොතේ අපි යම් පේපරේට ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. දැන් ප්‍රශ්න අංක 141ට යම් පෙළගන ඔයගලගේ ටියුට් එක 141 අහන්නේ ඉහළ සිට පහළට බැවුම් වෙන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් අදහස් වන්නේ. කියන්නේ මේ අපි දන්නවා කොහොමත් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ළමයි ඉහළ සිට පහළට තමයි බැවුම් වෙන්නේ. දැන් අපි දැකලා නැහනේ මෙහෙම පහළ සිට ඉහළට යන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර දැකලා නැහනේ. එනේ සියලුම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ඉහළ සිට පහළට බැවුම් වෙන්නේ. ඒත් අපි මේකට කියනවා ඍණ බැවුමක්. ওই ඍණ බැවුමක් සහිත ප්‍රස්ථාර අපිට මුලින් ඉඳන් හම්බ වෙනවනේ. ඉල්ලුමේදී හම්බ වුණා ඉල්ලුම් වක්‍රෙත් ඔය වගේ, නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රෙත් ඔය වගේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර මෙහෙම නිරා ගිහිල්ලා තියෙන ඒවා තියෙනවා. ඒත් පුතා ඉහළ සිට පහළට මේ හැඩයෙන් පෙන්වන්නේ මෙන්න මේ අක්ෂයේ පෙන්වන යම්කිසි විචල්‍යයක් තියෙනවා නම් අන්න ඒකයි. මෙන්න මේ අක්ෂයේ පෙන්වන යම්කිසි විචල්‍යයක් තියෙනවා නම් අන්න ඒකයි. ඔය දෙක අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා කියන එක තමයි මේ පහළට බැවුම් වන ප්‍රස්ථාරවල කතාව. හරිද? එතකොට ඒකේ තේරුම තමයි මේ එක විචල්‍යයක් වැඩි වෙනකොට අනිත් විචල්‍ය අඩු වෙන්න ඕනේ. ඒක විචල්‍යයක් එක x වැඩි වෙනකොට y අඩු වෙන්න ඕනේ. දැන් එතකොට නිෂ්පාදන හැකියාවයි වක්‍ර ගත්තම් පොතේ නිෂ්පාදන හැකියාවයි වක්‍ර වල තියෙන්නේ බාණ්ඩ දෙකක්. මෙතන x බාණ්ඩය, මෙතන y බාණ්ඩය. ඒකේ කතාව තමයි x බාණ්ඩ නිෂ්පාදනය වැඩි කරුවොත් y බාණ්ඩ නිෂ්පාදනය අඩු කරන්න වෙනවා. y බාණ්ඩ නිෂ්පාදනය වැඩි කරුවොත් x බාණ්ඩ නිෂ්පාදනය අඩු කරන්න වෙනවා. ඔක තමයි ඔය පහළට බැවුම් වන ප්‍රස්ථාරවල කතාව. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මේ වගේ පල්ලෙහාට බැවුම් වෙනකොට ඒකේ කතාව තමයි මෙතන x නම් මෙතන y නම් පුතේ අපි y බාණ්ඩ නිෂ්පාදනය මේ විදිහට වැඩි කරන්න ගියොත් y බාණ්ඩ නිෂ්පාදනය q වල ඉඳලා q එක දක්වා මෙහෙම වැඩි කරන්න ගියොත් මේ පැත්තෙන් x බාණ්ඩ වල නිෂ්පාදනය ඒක අපි තිබ්බේ කිරිතන q ඉඳලා q එක දක්වා අඩු වෙනවා. එක්කෙනෙක් වැඩි කරනකොට තව එක්කෙනෙක් අඩු වෙනවා. එනම් බුදුම මේ අපි මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දිගේ උඩට පල්ලෙහාට යනකොට ඕක තියෙනවා. ඒ කියන්නේ එක බාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරනකොට තව බාණ්ඩයක නිෂ්පාදනය කැප කරන්න වෙනවා. ඕක තමයි ආවස්තික පරිවේය කියලා කියන්නේ. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය පල්ලෙහාට බැවුම් වෙන්නේ අන්න ඒක හින්දා. මොකද ඒක? ඒක තමයි එක බාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරනකොට තවත් බාණ්ඩයක නිෂ්පාදනය කැප කරන්න වෙනවා කියන එක. ආවස්තික පරිවේයක් තියෙන හින්දා. ඒ නිසා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඉහළ සිට පහළට බැවුම් වෙන්නේ පුතේ ප්‍රශ්න ඕකේ පිළිතුරු අංක එක ආවස්තික පරිවේයක් පවතින බැවිනි.
බඩායි කියන බාන් මොකක් දවස්ක පිට පවතින බැවින් කියලා කියන එක බාන්ඩ් එක නිෂ්පාදනය වැඩි කරුවොත් තව බාන්ඩ් එක නිෂ්පාදනය කැප කරන්න වෙනවා. ඒක දෙකෙන් ඕන එකක්. x වැඩි කරුවොත් y කැප කරන්න වෙනවා. y වැඩි කරුවොත් x කැප කරන්න වෙනවා. ආන්න ඒක තමයි හැම නිෂ්පාදන හැකියාවම අයින් වක්‍රයක් මේ හෙලසෙට පහලට බැම් වෙන බලපාන හේතුව වෙන්නේ. හරි. හරි එනම් පුතේ අපි යන් ඊළඟ දෙවෙනි එකට. දැන් ඕව මතක තියාගන්න පුතේ. ඕ හොඳට මතක තියාගන්න මේ මහා ලොකු සිද්ධාන්ත නෙවෙයි. ඔළුවේ තියාගන්න හරි සරලව. නිෂ්පාදනයක් යාම අයින් වක්‍රයක් උඩට ඉඳ පල්ලෙහැට එන්නේ ආවස්තික පිරිවැය හින්දා. ඒ කියන්නේ එක බාණ්ඩ එක නිෂ්පාදනය වැඩි කරද්දී තව බාණ්ඩ එක නිෂ්පාදනය කැප කරන්න වෙන හින්දා. හරි. අපි යම් ප්‍රශ්නංග 142 ට නිෂ්පාදනයක් යාම අයින් වක්‍රේ මූලයට අවතල හැඩයකින් යුතුවන්නේ. දැන් මම ගොඩාක් කතා කරන්නේ. කතා කරන්නේ නැහැ කියන්නේ දැන් මේව කතා කරලා ඇති වෙලා තියෙන්නේ. ගොඩක් කතා කරා. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ දන්නේ හින්දා මම එක කෙටියෙන් කියනවා. එතකොට නිෂ්පාදනයක් යාම අයින් වක්‍රයක් මේ වගේ පිටතට නිරාගිය හැඩයක් ගන්න පුතේ වැඩි වෙන අවස්තික පරිවැය හින්දා දැන් ඔයාට මම අර ඌට ඔయిత උඩ ප්‍රශ්නේ කියවෙනවනේ නිෂ්පාදනයක් යාම අයින් වක්‍රයක මෙන්න මෙහෙම පල්ලෙහාට බැවුම් වෙන්නේයි කියලා ඒ බැවුම් වෙන්න හේතුව තමයි අවස්තික පරිවැයක් තියෙන එක සර් නිෂ්පාදනයක් යාම අයින් වක්‍රේ බැවුම මෙහෙම ඍණ බැවුමක් ගන්නේ අවස්තික පරිවැයක් හින්දා හරිද તો ඒ ඍණ බැවුම ටිකෙන් ටික වැඩි වෙනවා නම් මේ පැත්තෙන් බාණ්ඩ එකකේ ගන්න නිෂ්පාදනය වැඩි කරගෙන යනකොට මේ බැවුම ටික ටික වැඩි වෙනවා නම් මේ බැවුම ටික ටික වැඩි වෙනවා නම් ඒ බැවුම වැඩි වෙනම කියන කතාවේ තේරුම තමයි අර තියෙනවයි කියන අවස්තික පරිවැය ටිකෙන් ටික වැඩි වෙනවා කියන එක. ඒ නිසා මූලයට අවතලව නැත්නම් පිටතට නිරාගිය හැඩයක් ගන්නේ පිටතට නිරාගියපු හැඩයක් ගන්නේ වැඩි වෙන අවස්තික පරිවැය හින්දා. ඒකත් බලා ගන්න හරි. දැන් බලන්න මේක උත්තරේ එක තියෙනවද ඒට ආසන්න මොකක් හරි කතන්දරයක් කියනවද කියලා බලන්න එකට ගැලපෙන්නේ. එක එක් බාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන විට ඒ වෙනුවෙන් අනෙක් බාණ්ඩ නිෂ්පාදනය කැප කිරීමට සිදුවන බවයි. පුතේ ඒකෙන් කියන්නේ මේක පිටතට නිරායන කතාව නෙමෙයි. හරිද? එක බාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරනකොට තව බාණ්ඩයක නිෂ්පාදනය කැප කරන්න වෙනවා කියන ආවස්තික පරිවැයක් තියෙනවා. ඒ ආවස්තික පරිවැය හින්දා තමයි මේක පිටතට නිරාගීලා හරි මේක සරල රේඛියව හරි පල්ලෙහාට බැවුම් වෙන්නේ අන්නේ ආවස්තික පරිවැය තියෙන හින්දා. හැබැයි පිටතට නිරායන්නේ හරි ඒ තියෙන ආවස්තික පරිවැය වැඩි වෙන ආවස්තික පරිවැයක් හින්දා. එහෙමයි. එනම් බලන්න අවස්තික පරිවැයක් පවතින විටේ නෑ අවස්තික පරිවැයක් පවතිනකොට තමයි පහළට බෑවුම් වෙන්නේ අපි අහන්නේ පහළට බෑවුම් වෙන්නේ නේද මේකයි පිටතට පහළට බෑවුම් වෙලා ඇයි මේක තව පිටතට නිරා යන්නේ කියලා. ඒකට හේතුව බලන්න වක්‍රයේ දිගේ පහළට ගමන් කළදී හෙළට ගමන් කළද නිෂ්පාදනයේ වැඩි වෙන බාණ්ඩයේ වෙනුවෙන් දැරීමට සිදුවන අවස්තික පරිවැය පෙරට වඩා වැඩි වෙන විට අන්න ඒක හරි. මොකක් කරි බාණ්ඩයක නිෂ්පාදනයේ වැඩි කරනව නම් හරි අඩු කරනව නම් හරි සමා වෙන්න මොකක් කරි බාණ්ඩ එක නිෂ්පාදනය වැඩි කරනව නම්. ඒ කියන්නේ x වැඩි කරනව නම් හරි y වැඩි කරනව නම් හරි දෙකෙන් මොකක් වැඩි කරත් පුතේ එක බාණ්ඩ එක නිෂ්පාදනය වැඩි කරනකොට දරන්න වෙන අවස්තික පරිවැය කලින්ට වඩා වැඩි වෙනවා. කලින්ට වඩා වැඩි වෙනවා කියන්නේ අවස්තික පරිවැය වැඩි වෙනවා. ඒ නිසා වැඩි වෙන අවස්තික පරිවැයක් පවතිනවා කියන කතාව තුන්වෙනි එකේ කියවෙනවා. ඒ නිසා 142 උත්තරේ අංක 3. උත්තරේ අංක 3. හරි අපි යම් ප්‍රශ්නංග 147 3 මොකක්ද 143 ට හරිද නිෂ්පා මේ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ ආයෙ වතාවක් චෙක් කරන්න පුතේ හොඳේ මම දැන් ඉක්මනට සාකච්ඡා කරගෙන යනවා සමහර වෙලාවට උත්තර මම දකින විදිය දැන් මම ඉන්න තැන සහ මේ පරිගණකේ තියෙන අතර ලොකු දුරක් තියෙනවා සමහර වෙලාවට මට සමහර වචන පේන්නේ ඒ හින්දා මේ ඔයගොල්ලෝ හොඳට බලන්න බල මොනාරි ගැටලුවක් තිබුණා ඒක දාන්න දැන් 143 එකට යන්න. ඒකේ තියෙනවා පුතේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ ඉටුවන විට. දැන් නිෂ්පාදන කාර්යක්ෂමතාව කියන්නේ මොකද්ද? දරස්කල මතක් කරන්න. දරස්කල මතක් කරන්න ඕනේ පොයින්ට් එකට මතක් කරන්න. නිෂ්පාදන කාර්යක්ෂමතාව කියන්නේ අවම පිරිවැයකින් බාණ්ඩ නිෂ්පාදනය කරන එක. ඒ කියන්නේ අපිට සම්පත් ටිකක් දුන්නාම ඒ සම්පත් ටික පාවිච්චි කරලා හදන්න පුළුවන් උපරිම බාණ්ඩ ටික හදලා පෙන්නන එක. හරිද? දැන් ඔයගලන්ට දුන්නොත් මම කාලයක් මේ සතියේ ඉඳලා ලබන සතිය වෙනකන් දවස් 5ක් පාඩම් කරගෙන උපරිම වරෙල්ලා මම ඔයාලට පේපර් එකක් දෙනවා ගන්න පුළුවන් උපරිම ලකුණ අරගෙන පෙන්නපල්ලා කියලා. ආන්න ඔයාලට ගන්න පුළුවන් උපරිම ලකුණ අරගෙන පෙන්නනවා. ඒ කියන්නේ CNC එක ගන්නවා කියන එක නෙමෙයි. හරිද? ඔයාලට ගන්න පුළුවන් උපරිම ලකුණ අරගෙන පෙන්නනවා. දැන් අපි හිතමු එකෙක් ඉන්නවා උඩ ගන්න පුළුවන් උපරිම ලකුණ 15යි. කමන්නේ. ඌ උපරිම මහන්සි වෙලා අරගන්න පුළුවන් උපරිම ලකුණ 15 අරගෙන පෙන්නනවා. දැන් තව එකෙක් ඉන්නවා ඌට ගන්න පුළුවන් උපරිම ලකුණ 56යි. ඒ කියන්නේ උපරිම මහන්සි වෙලා 56 අරගෙන පෙන්නනවා. තව දරුවෙක් ඉන්න පුළුවන් ඒක එහෙම නෙවෙයි ඒක 90 ගණක් විතර ගන්න පුළුවන් දරුවෙක්. ඒතකොට ඒ දරුවා මහන්සියලා උපරිම ලකුණු අරගෙන පෙන්නනවා. අන්න ඒ වගේ අපිට සම්පත් ටිකක් දුන්නාම යම් භූමි ප්‍රමාණයක් કરી ශ්‍රම එකක ප්‍රමාණයක් કરી සම්පත් ටිකක් දුන්නාම ඒ සම්පත් ටික පාවිච්චි කරලා හදන්න පුළුවන් උපරිම බාණ්ඩ ටික හදලා පෙන්නන එක තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාව. ඒතකොට අපි උපරිමෙන් වැඩ කරනකොට පුතා පිරිවැය අඩුයි.
උපරිමෙන් වැඩ කරනවා කියන්නේ වියදම අඩුයි. දැන් රාජ්‍ය ආයතනවල එහෙම ඉන්න රාජ්‍ය සේවකයෝ සේවිකා උපරිමෙන් වැඩ කරනව නම් ආණ්ඩුවට යන වියදම අඩුයි. පිරිවැය අඩුයි. ඒ නිසා දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලන් ගෙදර හිටම සුද්ධ කරන්න ඉන්න මිනිස්සයා දාඩිය පෙරාගෙන දවස් 30 මුළු උපරිමෙන් වැඩ කරනවා. ඒක වාඩි ඉඩම සුද්ධ කරන්න යන වියදම අඩු වෙනවා. සනිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ අඩුම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කරන එක. එහෙම නැත්නම් පුතා සම්පත් ටිකක් දුන්නාම නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම භාණ්ඩ ටික නිෂ්පාදනය කරන එක. හරි, එහෙනම් මේක උත්තරේ තමයි බලන්නේ. ඉතා අඩු ආවස්තික පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය මොකද්ද? නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉටුවන විට ඉතා අඩු ආවස්තික පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි. ආවස්තික පිරිවැය නෙමෙයි. හරිද? අවම පිරිවැයකින්. ඒතකොට උත්තරේ තමයි දෙක. අවම සම්පත් පිරිවැයක් යටතේ භාණ්ඩ නිපදවිය හැකිය කියන එක. අපම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි කියන එක පිළිතුරංග දෙක. ඉතුරේව කියවන්න. හොඳයි, කියවල මොන හරි මට වැරද්දක් වෙනවා නම් ඒක මට කියන්න. අවියම් ප්‍රශංග 144ට පුතේ. 144. නිෂ්පාදන හැකියා මයින් වක්‍රයේ ඇතුළත ලක්ෂයක් වක්‍රයේ දෙසට ගමන් කිරීම. ඒවත් හරි ලේසි. අපි පොයින්ට් එකකට කතා කරමු ලොකු බයිලකේ එකයි නැතුව. නිෂ්පාදන හැකියා මයින් වක්‍රයක් ඇතුළත ලක්ෂයක් සිට වක්‍රයේ දෙසට ගමන් කරනවා කියන්නේ මෙහෙම. දැන් මේ බලන්න බෝඩ් එක දිහා. මෙන්න මෙතන පුතේ ඇතුළත ලක්ෂයක් කියන්නේ මෙතන ඉන්නවා. මට කියන්න පුතාල මේ නිෂ්පාදන හැකියාමයින් වක්‍රයක ඇතුළත ලක්ෂයක ඉන්නවා කියන්නේ මොකක්ද? ඒ ආර්ථිකයේ ඉන්න තත්ත්වය අකාර්යක්ෂමයි. අකාර්යක්ෂමයි කියන්නේ තමන් ගාව තියෙන සියලුම සම්පත් ටික පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරත් ඒව උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරන්නේ නැහැ. හරියට ඔයාලා වගේ කාලය තිබ්බට ඒ කාලේ උපරිමෙන් පාවිච්චි කරන්නේ නැහැ ඉගෙන ගන්න. පොත් දුන්නට, ටියුට් දුන්නට, පේපර්ස් දුන්නට, ඒ සමහර MCQ පොත් දුන්නාම පේපර් දෙකයි කරලා තියෙන්නේ. ඊටු ටික කරලා නැහැ. අල්ලලවත් නැහැ. දැන් අපි මේ ක්ලාස් එකක් කරලා වීඩියෝ ටිකක් දැම්මන් පස්සේ ඒකේ මුල් ටික විතරයි බලන්නේ. නැත්තම් ස්කිප් කර කර බලනවා. උපරිම පාවිච්චි කරන්නේ නැහැ. දැන් එහෙම කියන්නේ අන්න ඔයාලා ඉන්නේ මෙන්න මෙතන. දැන් මේක කියන්නේ ඔයගොල්ලන්ගේ C එක, S එක. හරිද? ඒකින් දා ආර්ථිකයක් මෙතන ඉන්නවා කියලා කියන්නේ තාර්ථිකයේ තමන්ගේ උපරිම සම්පත් ටික පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මෙතන ඉන්න ආර්ථිකය ටික ටික මෙහෙම එන්න පුළුවන් උඩට. අනු උඩට එනවා කියන්නේ තමන් ගාව තියෙන සම්පත් ටික කාර්යක්ෂමව පාවිච්චි කරනවා. දැන් මෙතෙන්ට එනවා කියන්නේ උපරිම පාවිච්චි කරනවා. ඔයාලා ඒ සමාර්ථයෙන් එනවා. එනකොට MCQ පොතක් දුන්නාම ඒක උපරිම වාර 3ක් විතර කරනවා. පේපර් එකක් දුන්නාම ක්ලාස් එකෙදිත් කරනවා, ඊටු ටික ගෙදරදිත් කරලා බලනවා. ඒතර ක්ලාස් එකෙදි සම්පූර්ණයෙන් අහගෙන ඉන්නවා හොඳට. ඒ වගේ ආර්ථිකයකටත් පුළුවන් තමන් ගාව තියෙන සම්පත් ටික උපරිමෙන් පාවිච්චි කරන්න. තමන් ගාව ඉන්න සේවකයෝ ටික බූම් ප්‍රමාණය ටික යන්ත්‍රෝපකරණ උපරිමෙන් පාවිච්චි කරන්න. හරි, අන්න එහෙම වෙනකොට තමයි ආර්ථිකය මෙතෙන්ට එන්නේ. එහෙනම් පුතේ ආර්ථික අකාර්යක්ෂම සම්පත් භාවිතයේ ඉඳලා සම්පත් භාවිතයේ කාර්යක්ෂම කරගන්නවා. දැන් බලන්න මේක උත්තරේ මොකද්ද කියලා. නිෂ්පාදනය කියා මයින් වක්‍රයේ ඇතුළත ලක්ෂයක් වක්‍රයේ දෙසට. ආ මතට කියලා කියන්නේ දෙසට. දෙසට කියන්නේ මේ මතට මේ යන්නේ නැතුව මේ හරියට විතර බලමු. ඔන්නෝම වක්‍රයේ දෙසට ගමන් කරනකොට මොකද වෙන්නේ? සේවා නියුක්තිය ඉහළ යාමත් සමග ආර්ථික වර්ධනයක් සිදු වේද. සේවා නියුක්තිය වැඩිවීමක් වෙනවා. සේවා නියුක්තිය කියලා කියන්නේ සම්පත් තිබ්බ පාවිච්චි කරන්න නැතුව තිබ්බ පාවිච්චි කරන්න නැති සම්පත් ටික පාවිච්චි කරන්න පටන් ගන්නවා. හරි, භූමිය තිබුණා වගා කරේ නැහැ. ශ්‍රමිකයෝ ඉන්නවා රස්සා නැහැ. දැන් උඩට යනවා කියන්නේ එකා දෙන්නට රස්සා ලැබෙනවා. ඉඩම් වගා නොකරපේ වගා කරන්න පටන් ගන්නවා. ඒක හරි. හැබැයි ආර්ථික වර්ධනයක් වෙන්නේ නැහැ. ආර්ථික වර්ධනයක් වෙන නම් පුතා මේ මයින් වක්‍රයේ මෙහෙම දකුණු විතන් වෙන්න ඕනේ. ඒක වෙන්නේ අර සේවා නියුක්තිය වැඩිවීමක් විතරයි වෙන්නේ. ඒක සේවා වියුක්තිය පහළ වැටුණද? හරි. ඒක අර අරගමනේ. අරගම කියන්නේ සේවා නියුක්තිය ඉහළ යාමයි සේවා වියුක්තිය පහළ යාමයි දෙකම එකයි. නියුක්තිය වැඩි වෙනවා, වියුක්තිය අඩු වෙනවා. විරුද්ධ පදනේ. හරි, එතකොට සේවා වියුක්තිය පහළ වැටුණද සම්පත් භාවිතය අකාර්යක්ෂම වේ. අකාර්යක්ෂම වෙන්නේ නැහැ. සේවා වියුක්තිය අඩු වෙනවා, සම්පත් භාවිතය කාර්යක්ෂම වෙනවා. යන්නේ මේ වක්‍රයේ දෙසටනේ. වක්‍රයේ දෙසට යනකොට කාර්යක්ෂම වෙනවා. මොකද වක්‍රයේ මත තමයි උපරිම කාර්යක්ෂමතාවය තියෙන්නේ. වක්‍රයේ දෙසට යනකොට කාර්යක්ෂමයි. හරි, ඊළඟට සේවා නියුක්තිය ඉහළ යාමත් සම්පත් පූර්ණ මොකක්ද ඒ කියන්නේ? සේවා නියුක්ති ඉහළ යාමත් සමග සම්පත් පූර්ණ උපයෝජනයක් වී ඇත. අපිට කියන්න බෑ පූර්ණ උපයෝජනයක් වෙනවා කියලා. සේවා නියුක්ති ඉහළ යනවා. ඒ කියන්නේ භාවිතයට නොගත් සම්පත් භාවිතයට ගන්නවා. හැබැයි පුතේ මොකද්ද සම්පත්වල පූර්ණ උපයෝජනයක් වෙනවා කියලා කියන්න බැරි. අපිට කියන්නේ නැහනේ වක්‍රේ මතර ගියා කියලා. මතර ගියොත් විතරයි සම්පත්වල පූර්ණ උපයෝජනයක් එන්නේ. ඉතින් ඒක තියමු. ඊට පස්සේ අපි යන් ඊළඟ එකට නිමවුමේ ප්‍රසාරණයක් සිදු වුවද විරකියාව පහළ වැටීමක් සිදු වී නොමැත.
නිමෝම වැඩි වෙනවා. ඒක හරි නිමෝම ප්‍රසාරණ. දැන් මේක නිමෝම ලක්ෂ්‍ය මෙතන තියෙන්නේ. අපි මේ ලක්ෂ්‍ය කියන්නේ සත්‍ය නිමෝම කියලා. ඒක වැඩි වෙනවා. ඒක වැඩි වෙනකොට විරගියව අඩු වෙන්න ඕනේ. මොකද භාවිතයට නොගත්ත සම්පට්ටික භාවිතයට ගන්න එපා. ඒතකොට මේ කියන කතාව බොරු. නිමෝම ප්‍රසාරණයක් කොද්ද විරක්‍යාව පහළ වැඩිවීමක් සිදු වී නොමැත කියලා කියන්න බෑ. විරක්‍යාව පහළ යනවා. පහළ යනවා කියන්නේ සම්පත් භාවිතයට ගන්නවා. භාවිතය නොගත් සම්පත් එකතු කරන නිෂ්පාදන කටයුත්තට. ඒකත් වැරදි. අවසාන උත්තරේ හරිය සම්පත් භාවිතය වඩා කාර්යක්ෂමයි. මෙතනදී අකාර්යක්ෂමයි, ගොඩක් අකාර්යක්ෂමයි, මෙතනදී කොට කාර්යක්ෂමතාවය වැඩි වෙලා. සම්පත් භාවිතය වඩා කාර්යක්ෂම වෙලා තියෙනවා. ඔය අස්සේ මතක තියාගන්න. මතට ආවොත් එහෙම කාර්යක්ෂමතාවේ උපරිම වෙනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවයට වෙනවා. හරි, එහෙනම් මේක වඩා නිවැරදි උත්තරේ අංක 5. හරි, දැන් ළමයි ගන්න ඔගොල්ලෝ 145 වෙනියක එන්න. 145 වෙනියකට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිර්මාණය කිරීමේදී සියලුම නිෂ්පාදන සාධක නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්නේයි උපකල්පනය කරන්නේ. අද අර මතකයිනේ වාට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ගොඩනගනකොට උපකල්පන හතරකට එනවා. එකක් තමයි ඒ අදාළ ආර්ථිකයේ අදාළ කාල පරිච්ඡේද තුල තියෙන සම්පට්ටික වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණාත්මක වෙනස් වෙන්නෙත් නැහැ, ගුණාත්මක වෙනස් වෙන්නෙත් නැහැ. සම්බස් සම්බාරි ස්ථාවරෝ තියෙනවා. ඒ හරිද? දෙවැනි එක තමයි ඒ ආර්ථිකය ඇතුලේ තියෙන තාක්ෂණයේ වෙනස් වෙන්නෙත් නැහැ. ඒක අදාළ කාල පරිච්ඡේදයකට හේතුව තමයි සම්බස් සම්බාරයේ තාක්ෂණයේ වෙනස් වෙන්න ගත්තොත් එම මේක උඩට පල්ලෙහාට යනවා. මොකද ආර්ථිකයක නිෂ්පාදන හැකියාව වෙනස් වෙන්න බලපාන සාධක තමයි රටේ සම්බස් සම්බාරය සහ සම්පත්වල ඵලදායිතාවය. එඳා ඒව වෙනස් වෙනකොට මේක වක්‍රයක් අඳින්න බෑ. සම්බස් සම්භාරය වැඩි වෙනකොට මේක ඉස්සරහට යනවා, තාක්ෂණය වැඩි වෙනකොට මේක ඉස්සරහට යනවා, ඒ වඩු වෙනකොට පල්ලෙහාට යනවා. සම මේක එක වක්‍රයක් ඇඳගන්න එපා. ආන්නේ නිසා තමයි අපි කියන්නේ සම්බස් සම්භාරය තාක්ෂණයේ ස්ථාවරයි. තව එකක් කියනවා ආර්ථිකය තුළ තියෙන ඔක්කොම සම්පත් ටික පරිම කාර්යක්ෂමතාවෙන් නිෂ්පාදනයට භාවිත කරනවා කියලා. ඒක කියන්නේ හේතුව තමයි දැන් සැබෑ ලෝකෙම වෙන්නේ නැහැ. සැබෑ ලෝකයේ ආර්ථිකය කවදාවත් ආර්ථිකය සතු සියලු සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිත කරන්න බෑ. නිගමඩ යන්නේ නැකම රාජ්‍ය ආයතන ගිහිලා දොරැල්ල බල්ලා එන්න. තොරාට පේනවා එහෙම ආර්ථිකයේ සතු සියලු සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් පවිච්චි වෙන්නේ නැහැ කියලා ඇත්ත ලෝකේ. හැබැයි එහෙම වුණාට අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අදිදී උපකල්පනය කරනවා එහෙම වෙනවා කියලා. ඒ කියන්නේ ආර්ථිකයේ සතු සියලු සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා වෙනවා කියලා. දැන් ඒක වෙන්නේ ඇයි කියලා තමයි අපිට අහන්නේ. උත්තරේ එකද බලන්න. විභව නිමෝම් මට්ටම වෙනුම් කිරීම සඳහා. දෙක, නිෂ්පාදන කාර්යක්ෂමතාවය තහවුරු කිරීම සඳහා. වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය අඩු කිරීමකින් තොරව තවත් භාණ්ඩයක ඒකක වැඩිපුර නිෂ්පාදනය කර නොහැකි බව තහවුරු කිරීම සඳහා. සමාජයට වඩාත් උවමනා කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන බව පෙන්නුම් කිරීම සඳහා. සම්පත් ඌන උපයෝජනයක් නොමැති බව තහවුරු කිරීම සඳහා. ආයිබන් ප්‍රශ්නයේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිර්මාණය කිරීමේදී සියලුම නිෂ්පාදන සාධක නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්නේයි උපකල්පනය කරන්නේ. සියලුම සම්පත් ටික නිෂ්පාදන ක්‍රියා සෝරි සියලුම නිෂ්පාදන සාධක ටික නිෂ්පාද කටයුතු වලට යොදා ගන්නවා කියලා උපකල්පනය කරන්න පුතේ. ආර්ථිකය ඇතුළේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙනවා කියන එක තහවුරු කරන්න. ඒක භාවිතා කරන්නේ ඇත්තරම නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්වන්න කියන කාරණාවට නෙවෙයි. දැන් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අදිද්දිම නෙවෙයි විභව නිෂ්පාදනය කියන එක තහවුරු කරන්න එපා. ඒ කියන්නේ මේක තමයි ආර්ථිකයට යන්න පුළුවන් උපරිම සීමාව. ওই සීමාව දිහා යන්න බෑ. හරිද? ඒතර ඒ සීමාව දිහා යන්න බෑ බැරිද කියලා බලන්න අපි කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් වැඩ කළ බලන්න එපා. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. දැන් ඔගලංගේ ගෙදර තියෙනවා මොකක් හරි උත්සවයක්. ඒ උත්සවයට හදන්න ඕනේ උපරිම කරන මේ කිරිබත් ටික හදන්න ඕනේ. දැන් ගෙදර ඉන්නේ 5 දෙනයි. ඒතර දැන් හදන්න පුළුවන් උපරිම කිරිබත් ප්‍රමාණය කොච්චරද කියලා බලන්න ඕනේ. ඒ බලන්න අපි කරන දේ තමයි අර 5 දෙනාටම කියනවා ඇවිල්ලා කිරිබත් හදන්න. ඒ 5 දෙනාම උපරිමෙන් කිරිබත් හැදුවොත් අපිට හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය කොච්චරද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපේ විභවතාවය බලන්න පුළුවන්. අපේ හැකියාව කොච්චරද කියලා බලන්න පුළුවන්. ඒ නිසා අර සියලුම සම්පත් ටික නිෂ්පාදයට යොදා ගන්නවා කියලා අපි ඒක ඒ උපකල්පනයට එන්නේ ඒ ආර්ථිකයට යන්න පුළුවන් උපරිම සීමාව මොකද්ද කියලා බලන්න. ඒ උපරිම සීමාව කියන්නේ විභව නිෂ්පාදන මට්ටම පෙන්වුම් කරන්න. නිෂ්පාදන හැකියාව පෙන්වුම් කරන්න. මොකද අපි හැකියාව හොයාගන්න නම් අපි අපිට කරන්න පුළුවන් උපරිමෙන් වැඩ කරලා බලන්න ඕනේ. සියලුම දෙනා වැඩ කරලා බලන්න ඕනේ. හරිද? તો සියලුම දෙනා වැඩ කරාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි ආර්ථිකයට යන්න පුළුවන් උපරිම සීමාව. ඒ සීමාව බලා ගන්න තමයි අර සියලුම සම්පත් ටික නිෂ්පාදනය යොදා ගන්නවා කියලා කියන්නේ. එහෙනම් විභවනි මෝම් මට්ටම පෙන්වුම් කිරීම සඳහා ඒ කෙනෙක් තමයි පුතේ හරි උත්තරේ. ත්‍රිංග එක. නැත්නම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය තහවුරු කිරීම සඳහා කියලා කියන්න බෑ. නමුත් ඊට වඩා මේක අපි විභව නිෂ්පාදනය හොයා ගන්න ඕනේ. අර සීමාව හොයා ගන්න ඕනේ. ඒකට තමයි සියලුම සම්පත් ටික භාවිතා වෙනවා කියලා උපකල්පනය කරන්නේ. හරි. ඊට පස්සේ යම් පොතේ ප්‍රශ්න අංක 146 බලන්න.
මචුට වේගෙන් කතා කරන දැන්ර කලින් ප්‍රශ්ටික සාකච්චාකට වඩා ට දැන්නවද පොඩි ස්පිඩ්ඩක් තියෙනව කියලා ඒ ඒ ස්පිඩ් එක තියෙන්න්න ඕනි නැත මුළු මාසායම කෙම්සිකුවයක් කල්ලගෙන කෙම්සිකු පේපරයක් කල්ලග නීටය අපට ගේම ගන්න බෑ තැ මේ පාර අපේ රිසස් ඔකුල දකින්න දින හරි ඒවා වෙන වෙනම පැල්බැඳගෙන කියන්න ඕන්න ඇස් දෙකට දැක්කන කොච්චර ඒ තියෙනවද කියලා ත්‍රේ ඒ මට්ටමට යන්න වැඩ කරන්න ඕනි එමසිකු ආරබන්ධාවක් කරන්න ඕනි එක MCQ එකත් තුන් අතරවතාව කරන්න වෙනවා. එහෙම කරාට පස්සේ තමයි එතෙන් එන්නේ. ඒතොර MCQ එකක් සමහරවිට දැන් මේක මේ පාඩම් කරන්න තියෙන වෙලාව තියාගෙන ෆෝන් එක ඉස්සරහා වීඩියෝ එක දාගෙන බලන්න ඕනේ. ආඩු පුළුවන් ඔය ක්ලාස් යන වෙලාවට එන වෙලාවට පන්දි ඉන්ටර්වල් එකක් දුන්නාම යලුත් එක්ක ඔය බයිලා ගගා ඉන්න වෙලාවක මේක පොඩ්ඩක් පෙරලලා එක ප්‍රශ්නයක් કરી බලන්න. එහෙම කරන්නේ උන් අඩුයි. එහෙම කරන්නේ නැහැ ළමයි. සමනේ ළමයි 100ක් 200ක් ගත්තාන් පස්සේ එහෙම කරන්නේ උන් ඇති එකෙක් හැබැයි ඒ කරන එකා කැම්පස් යනවා. ඒ එකාට යන්න පුළුවන්. බොදු අනිත්‍යම වගේ නෙමෙයි. ඒකෙන් ඉඳා මේ Tamanට එහෙම කැපකිරීමක් කරන්න පුළුවන් නම් කරන්න. මොකද මේ ඉස්සරහ මාස කිහිපය තුළ වැදගත් දේ කාලය. හරිද? මේ කාලය කියන එක හරියට පාවිච්චි කරන්න දන්න එකා විතරයි එතනින් ගොඩ යන්නේ. අපි අමුදා ප්‍රශ්න 146 ට බලන්න. මෙන්න මෙහෙම තියෙනවා. මේක x x ද නෑ ඒක y. හරියට බලන්න ඕනේ හරි ඒක y මේක x දැන් මෙන්න මෙහෙමයි මෙතන 300 ලු තියෙන්නේ බලන්න හරිද කියලා මෙතන 600 ඊට පස්සේ 900 ඊට වඩා උඩින්ද මන්ද පටන් ගන්නෙ ඔව් බලමු ඊට වඩා උඩින් තමයි මේක පටන් ගන්නෙ මෙතන තියෙනවා 1150 ආයි 200 මේක මේ පරතරයේ සමාන නෑ හොඳේ ඊට පස්සේ ආය 400 රයිට් ඔන්න ඔහොම වක්‍රයක් තියෙනවා දැන් බලන්න මොකද දාන්නේ කියලා ඉහත නිෂ්පාදනය හැකියාව වක්‍රයට අනුව y නිෂ්පාදනය කිරීමේ අවස්ථික ප්‍රය කොපමණද ආ මේ y භාණ්ඩය හදන එකේ අවස්ථික ප්‍රය මොකක්ද කියලා තමයි අහන්නේ y නිෂ්පාදනය කිරීමේ අවස්ථික ප්‍රය කොපමණද ආර්ථිකයේ දැනට කොතන දින්නේ කියලා තියෙනවද බං ආ තියෙනවනේ මෙන්න මෙහෙම තියෙනවා එකක් 900 සහ 150 කියන ලක්ෂයක් තියෙනවා. එතකොට හොයන්නේ මෙහෙමයි පුතේ. මේක පොඩි ටෙක්නික් එකක් තියෙනවා මේක හරි සරලයි. ලොකෝ හිතන් දෙන්නේ නැහැ. y නිෂ්පාදනය කරන එකේ අවස්ථික ප්‍රය නැහන්නේ. y නිෂ්පාදනය කළොත් අවස්ථික ප්‍රය කොච්චරද? y නිෂ්පාදනය කරන එකේ අවස්ථික ප්‍රය කොච්චරද? දැන් බලන්න මෙතන y කොච්චරක් හදනවද කියලා. y බාණ්ඩේ 900ක් හදනවා. මේ තියෙන්නේ. y බාණ්ඩ 900ක් හදනවා. අපි බලන්න ඕනේ y භාණ්ඩය හැදුවේ නැත්තම් මොකද්ද කියලා ඉවරලා y භාණ්ඩය නිෂ්පාදනය කරා නම් නිෂ්පාදනය නොකළා නම් දැන් මේ y 900ක් හදනවනේ y 900ක් හදන හින්දා x කීයද හදන්න පුළුවන් කියලා වෙලා තියෙන්නේ බලන්න පුතේ y 900ක් හදන හින්දා x කීයද හදන්න පුළුවන් කියලා තියෙන්නේ y 900ක් හදන හින්දා x හදන්න පුළුවන් කියලා තියෙන්නේ 150යි y 900ක් හදන හින්දා ඒක හරියට තේරුම් ගන්න y 900ක් හදන හින්දා x හදන්නේ 150යි දැන් බලන්න y හදන්නේ නැත්තම් මොකද වෙන්නේ කියලා. y හැදුවේ නැත්තම් y හැදුවේ නැත්තම් y බිඳුවක් වෙනවා. මේ වෙතේ y බිඳුවක් වෙනවා. y බිඳුවක් වුණාම x උපරිම හදන්න පුළුවන් 400ම. හරිද? y 900ක් හැදුවොත් x හදන්න පුළුවන් 150යි. y හැදුවෙම නැත්තම් x හදන්න පුළුවන් 400ක්. එහෙනම් මෙතන ඉඳන් බලන්න y හැදුවෙම නැත්තම් x 400ක් හදන්න පුළුවන් නම් දැන් හදන්නේ y හදන හින්දා x වලින් 150ක් නම් මෙන්න මේ ප්‍රමාණය කැප කරන්න වෙලා තියෙනවා. ඔකද මේ අවස්ථික පරිවැය. කැප කරන්න වෙච්ච ටික. කොච්චරක්ද? 400ෙන් අඩු කරන්නේ 150ක්. 250යි. ඒකෙන් දා උත්තරේ බලන්න 250 කියලා තියෙනවද කියලා. පිළිතුර අංක 3. ආයි කියන්න ඉක්මනට අල්ලගන්න. y හැදුවෙම නැත්තම් y හැදුවෙම නැත්තම් x 400ක් හදන්න තිබ්බා. y 900ක් හදන හින්දා x හදන්නේ 150යි. නෑ 400 අඩු වෙලා 150ට. අවස්ථික පරිවැය 250යි. 400කින් 400ක් හදන තිබ්බකින් 250ක් අඩු වෙලා. අවියම් පුතේ ප්‍රශ්නංක 147ට. ප්‍රශ්නංක 147. දර බලා ගන්න. ඒකේ කියනවා වීසා රෙදිබිලි නිෂ්පාදනය කරන රටක් නිෂ්පාදන ශේෂ දෙකෙහිම සේවා නියුක්තකලයේ ශ්‍රම ප්‍රමාණය විශාල ප්‍රසාරණයක් කර ගැනීම. ලොකු දේවල් නෙමෙයි හරියට අවබෝධ කරගන්න මොකද්ද මේ වෙන්නේ කියලා හරි මෙන්න පොතේ නිෂ්පාදනය හැකියාවයින් වාක්‍රය හදනවලු v සහ රෙදි පිළි v රෙදි දැන් ඔකේ කියන්නේ
මේ අංශ දෙකටම සේවා නියුක්ත කරන්න පුළුවන්. ශ්‍රම ප්‍රමාණය වැඩි වෙනවා කියලා. සේවා නියුක්තිය වැඩි වෙනව නෙමෙයි. දැන් සිංහල පොඩ්ඩක් තේරෙන්න ඕනේ. ඒක ඒකතොර හොඳට කියවන්න ඕනේ. නැත්නම් ආ බැලුව බැලමට මේ හිතනවා මෙන්න සේවා නියුක්තිය වැඩි වෙනවා කියලා වෙලා මොකද කරන්නේ? ඇතුලේ ලක්ෂයක් උඩ දෙනවෝ කියලා වෙලා ගහනවා. ඒක වැරදි. සේවා නියුක්තිය නෙමෙයි වැඩි වෙන්නේ පුතේ. සේවා නියුක්ත කළ හැකි ශ්‍රම ප්‍රමාණය. සේවා නියුක්ත කළ හැකි ශ්‍රම ප්‍රමාණය වැඩිවීමක් වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ශ්‍රමය වැඩි වෙන්නේ. ශ්‍රමය කියන පුතේ සම්පතක්. සම්පත් සම්භාරයේ කොටසක්. ශ්‍රම සම්පත ශ්‍රමය කියන්නේ සම්පත් සම්භාරයේ කොටසක්. එතකොට ශ්‍රමය වැඩි වෙනකොට නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා. හැකියාව. එනි මේ සම්පූර්ණ නිෂ්පාදනය කියමයින් වක්‍ර ඕනෝම දකුණට විතන් වෙනවා. දේහිමිකක් තමයි උත්තරේ තියෙන්න ඕනි. බලන්න මොකද්ද කියලා වෙලා. නිෂ්පාදන ලක්ෂ්‍ය නිෂ්පාදනය කියමයින් වක්‍රේ ඔබට නැහැ. එහෙම නැහැ. මොකද්ද දෙක බලන්න නිෂ්පාදනය කියමයින් වක්‍රේ එක් අක්ෂයක එහෙමත් නැහැ. නිෂ්පාදනය කියමයින් වක්‍රේ V නිෂ්පාදන අක්ෂයේ නැහැ පිසු. ඊළඟ එක නිෂ්පාදනය කියමයින් වක්‍රේ සමාන්තරව ඉහළට විතන් වීමට හේතුවයි. සමාන්තරව කියලා කියන්නත් අමාරුයි. නමුත් බලමු නිෂ්පාදනය කියා මයින් වක්‍රයේ වී නිෂ්පාදනය කරන අක්ෂයෙන් නෑ. දැන් මේක කියනෝනේ පැහැදිලිව නිෂ්පාදනය ශේෂ දෙකෙහිම සේවා නියුක්ත කළ හැකි කියලා. දෙකෙහිම සේවා නියුක්ත කළ හැකි නම් නිෂ්පාදනය කියා මයින් වක්‍රයේ සමාන්තරව විතන් වේ කියලා ගමු. හැබැයි සමාන්තරව විතන් වෙනවද කියලා කියන්න බෑ. නමුත් ඒ ප්‍රශ්නයකට උත්තරේ විදිහට වෙන එකක් නෑ. බාන මට පෙනුනේ නැද්ද දන්නේ වෙන එකක් නෑ. ඒ හින්දා උත්තරේ එක නිෂ්පාදනය කියා මයින් වක්‍රයේ සමාන්තරව ඉහළට විතන් වේ. පිළිතුරු අංග 4. හරි, පුතා ප්‍රශංග 148ට යන්න. 148 නිෂ්පාදන හැකියා මයින් වක්‍රයක් මූලයට අවතලව පිහිටන්නේ. දැන් ආයේ කියන්නේ නැහැ. නිතර කියන්නේ නැහැ. එකම කියා හිටියොත් එම එපා වෙනවා. මූලයට අවතලව පිහිටන්නේ පුතේ වැඩි වෙන අවස්තික පරිවැය හින්දා. වැඩි වෙන අවස්ති ආයේ කියන්නේ අවස්තික පරිවැය ක්‍රමයෙන් වැඩි වෙන හින්දා. වැඩි වෙන අවස්තික පරිවැයක් පවතින හින්දා. එහෙනම් බලන්න මේක තියෙනවද කියලා. ආයේක නැහැ. හීනවන අවස්තික පරිවැයක් පවතින්නේ. එහෙම නැහැනේ. කියනවා නෙවෙයි වැඩි වෙන අවස්ථාව පිටයක් වෙන්න eBay වැඩෙන පරිමාණුකුල නැහැ මොකක්වත් නැතිනේ ඕ වගේ එකකට ගහලා දාන්නත් එපා හොඳේ නිෂ්පාදන සාධක සංයෝග නොවෙනස්ව පවතින විට ඒකත් නෙවෙයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය පවතින විට ඒකත් නැහැ නිෂ්පාදන සාධක වල පූර්ණ ආදේශකයක්යක් නොපවතින විට දැන් නැහැනේ ඕකේ ඒ කියන්නේ වැඩි වෙන අවස්ථික පිරිවැයක් නිසා කියන එක නැහැ එතකොට මතක් කරන්න ඕනේ වැඩි වෙන අවස්ථික පිරිවැයක් ඇති වෙන්නේ කොහොමද ඒකට බලපාන හේතු තුනක් තියෙනවා වැඩි වෙන අවස්තික පිළිවෙලට බලපාන හේතු තුන තමයි එකක් තමයි සම්පස් සමජාතිය නොවීම. ආගෙන ඉන්න ලියන්න ඕනේ නෑනේ සම්පස් සමජාතිය නොවීම. දෙවෙනි එක තමයි නිෂ්පාදයට යොදාගන්න තාක්ෂණයේ එක සමාන නොවීම. ඉගෙන එක භාණ්ඩයක් හදන එක තාක්ෂණයක් පාවිච්චි කරනවා. ඒ තාක්ෂණයට වඩා වෙනස් තාක්ෂණයක් මේකට පාවිච්චි කරනවා. එහෙම. ඊළඟට එක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යෝග්‍ය වෙන සම්පත් තව භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යෝග්‍ය නොවීම. ඉස්කෝලේ ගවන්නන ගුරුවරු ටික ගෙනියන්න බෑ අපිට යුද්ධ කරන්න. යුද්ධ කරන්න තියෙන හමුදාව ගෙනල්ල ඉවරලා ඉස්කෝලවලු ගන්නන්න බෑ. ඒක තමයි ඒ යෝග්‍ය නොවීම කියලා කියන්නේ. එක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යෝග්‍ය වෙන සම්පත් තව දෙයකට යෝග්‍ය වෙන්නේ නැහැ. එතකොට පුතේ දැන් ඔය හේතු තුනෙන් එකක් තිබ්බනම් ඒත් හරි. දැන් වැඩි වෙන අවස්තික පරිවැය කියන එක නැහෙනි. වැඩි වෙන අවස්තික පරිවැය කියන එක නැහැ. එහෙනම් වැඩි වෙන අවස්තික පරිවැය ඇති වෙන්න බලපාන්නේ මේ හේතු තුනනේ. ඔය හේතු තුනේ මොකක් කර තිබ්බනම් ඒත් ඇති. බලන්න එහෙම තියෙනවද කියලා. ඒත් නැහැ. දැන් ඔය මොකක්වත් නැහැ නේ බලන්න මේක ඇතුලේ නැහැ නේ හැබැයි මෙහෙම එකක් තියෙනවා අවසානික බලන්න නිෂ්පාදන සාධක වල පූර්ණ ආදේශක හැකියාවක් නොපවතින විටය දැන් මොකද මේ පූර්ණ ආදේශක කියලා කියන්නේ දැන් මේ කර්මාන්තයට පාවිච්චි කරන සම්පත්තික ඒ විදිහටම අනිත් එකට පාවිච්චි කරන්න බෑ නං ඒ කර්මාන්තේ පාවිච්චි කරන සම්පත්තික ඒ විදිහටම මේකට පාවිච්චි කරන්නත් බෑ කියන එක අන්න ඒක තමයි පුතේ කියන්නේ සම්බස් සමජාතිය නැහැ කියන එක සම්බස් සමජාතිය නැහැ කියන්නේ පූර්ණ ආදේශක නැහැ කියන එක දැන් අපි හිතමු දැන් ට්වින්ස්ලා දෙන්නෙක් ගත්තා ඒ මේ ට්වින්ස් මේ දරුවා නැති වෙලාවට අර දරුවා එවන්න පුළුවන් පන්තියට. දැන් ඔය වගේ සීන් එකක් වුණා මේ මගේ කාස් එකේ ඒ තමයි මේ මම ඒ ඇත්තටම දන්නේ එහෙම ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා ඒක වගේ එකම මූණු තියෙන එකම හැඩරුව තියෙන කොමරි මේ දෙනවා සමහර දවස් වලට ඒ කියන්නේ මම හිතන්නේ එකම ස්ට්‍රීම් එක නෙවෙයි කරේ කොමරි මේ ඉතින් මං හිතන්නේ එකයි කියලා වල්ලා පස්සේ ඔය අන්තිම ඒ ලෙවල් බැච් එක අයින් කරන හරිය වෙනකොට තමයි මං දන්නේ මුන් එකෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ එකම වෙලාව මුන් දෙන්නම දැක්කම. එකම වෙලාව දෙන්නම දකින්නකොට තමයි තේරුම් ගත්තේ මුන් දෙන්නෙක් ඉන්නවා කියලා. ඒතර ඒක අර පූර්ණ ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මූ නැති වෙලාවට අනිත් එක එවන්න පුළුවන්. ඒ කියන්නේ සමජාතිය කියන එක. දැන් එහෙම කරන්න බෑ කියන්නේ සමජාතිය නෑ කියන එක. හරිද?
එනිසා මේක උත්තරේ තමයි සම්පස් සමජාතිය නොවීම කියන එක. ඒක කියන්නේ වෙන විදිහකට නිෂ්පාදන සාධකවල පූර්ණාදේශක හැකියාවක් නොපවතින විටය කියලා. ඒතර ඒක තමයි හේතුව උත්තරේ අංග 5. පිළිතුරු අංග 5. දැන් අපි යම් ප්‍රශ්න අංග 149 ට. 149. හරි. ඒක තියෙනවා බාහිරතා නොමැති තරඟකාරී වෙළඳපළ ආර්ථිකයක සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇතිවන්නේ. බාහිරතා අරක මේක දාලා තියෙන්නේ මේක තහවුරු කරන්න. ඒ කියන්නේ මේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇතිවන අවස්ථාව සිටුේෂන් එක තහවුරු කරන්න. එතකොට සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? දැන් මම කියන නිතර මතක් කරන්න පොයින්ට් එකට. වල්පල්ල හැලි වැඩන්නේ කිලිම පොයින්ට් එක. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ මිනිස්සු කැමති බාණ්ඩ හදන එක. එච්චරයි. හරි, සමාජ මිනිස්සු ආස කරන බාණ්ඩ හදලා දෙන එක තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ. එතකොට මිනිස්සු කැමති බාණ්ඩ හදන්නේ පුතා කැමති බාණ්ඩ හැදෙනවා කියන එකේ තේරුම තමයි, මිනිස්සු කැමති විදියට බාණ්ඩ හැදෙනවා කියන එකේ තේරුම තමයි, යම්කිසි බාණ්ඩකේ මිනිස්සු ලබන තෘප්තියයි ඒ බාණ්ඩේ දරන පිරිවැය දෙක සමාන වෙන්න ඕනි. ඒ කියන්නේ බාණ්ඩේ ඒකකයකින් අමතර බාණ්ඩේකකයකින් පාරිභෝගිකය ලබන තෘප්තියයි අමතර බාණ්ඩේකකයක් නිෂ්පාදනය කරන්න නිෂ්පාදකයා දරන ආන්තික පිරිවැය දෙක සමාන වෙන්න ඕනි. හැම බාණ්ඩයකම ඒක වෙන්න ඕනි. එන හැම බාණ්ඩයකම ආන්තික ප්‍රතිලාභ ටික ආන්තික පිරිවැයට සමාන වෙන්න ඕනි. ඔන්න ඔය කොන්දේ සිටුවන තැන තමයි පුතේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉටු වෙන්නේ. ආන්තික ප්‍රතිලාභ කියන්නේ අමතර බාණ්ඩේකකයක් පරිභෝජනය කරනකොට පාරිභෝගිකය ලැබෙන අමතර තෘප්තිය. ඒ කියන්නේ දැන් අයිස්ක්‍රීම් එකක් කාලා තව අයිස්ක්‍රීම් එකක් කනකොට එයාට ලැබෙන තෘප්තිය. අමතර බාණ්ඩේකකයක් පරිභෝජනය කරනකොට පාරිභෝගිකය ලැබෙන තෘප්තිය. ආන්තික පිරිවැය කියන පුතේ අමතර බාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට එක අයිස්ක්‍රීම් එකක් හදලා තව අයිස්ක්‍රීම් එකක් හදනකොට නිෂ්පාදකයට දන්න අමතර පිරිවැය. ත්‍රිය අමතර බාණ්ඩේකකයකින් පාරිභෝගිකය ලැබෙන තෘප්තිය අමතර බාණ්ඩේකකයක් හදන්න නිෂ්පාදකය දන්න පිරිවැයට සමානයි. කියන්නේ මිනිසුන්ට ඇති වෙන ගාණට තමයි බාණ්ඩ හදන්නේ. ඊට වඩා වැඩියෙන් හදන්නෙත් නැහැ, අඩුවෙන් හදන්නෙත් නැහැ, අදි නිෂ්පාදනයකුත් නැහැ, ඌණ නිෂ්පාදනයකුත් නැහැ. ආන්නේ නම් මිනිසු කැමති විදිහට තමයි බාණ්ඩ හැදෙන්නේ. මේක තමයි උත්තරේ. හරි, එතකොට මේක උත්තරේ තමයි සියලුම වෙළඳපළවල ආන්තික පිරිවැය ආන්තික අයබාරයට සමාන වන විටය. පිළිතුරු අංග 3. පිළිතුරු අංග 3. දැන් යම් පුතේ ප්‍රශ්න අංක 150ට. සෑම ආර්ථික කටයුත්තකදීම නිෂ්පාදන සම්පත් පූර්ණ ආදේශක වේනම්. අන්න දැන් අර කලින් කතා කරපු සීන් එක. හැම නිෂ්පාදන කටයුත්තකම සම්පත්තික පූර්ණ ආදේශකය කියන්නේ මේකට යොදා ගන්න සම්පත් ඒ විදිහටම අනිත් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ සම්පත්තික ඒ විදිහට මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරියට පානුයි රෝස් පානුයි. ඒ සම්පත්තික අරකට ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ සම්පත්තික මේකට ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ වගේ සම්පත් පූර්ණ ආදේශකය නම් පුතේ එතන තියෙන්නේ මෙන්න මේ වගේ අවස්තික පිරිවැයක්. ස්ථාවර අවස්තික පිරිවැයක්. එතකොට මේ වගේ අවස්තික පිරිවැයක් නෙමෙයි. දැන් මම මේ වෙලාව පාවිච්චි කරන ඕගලන්ට මෙන්න මේ හැඩ දෙකම කියන්නේ මොකද්ද සහ ඒ දෙකට බලපාන හේතු ටික වෙනම පැහැදිලි කරන්න. මේකට කියන්නේ ඉහළ සිට පහළට බැවුමන සරල රේඛී එකක්. ඒක බැලුවම පේනවනේ. මේකට කියන්නේ පුතා ඉහළ සිට පහළට බැවුමන මූලයට අවතල එකක්. පිටතට නෙරාගී එකක්. මේකෙන් පෙන්වන්නේ ස්ථාවර අවස්තික පිරිවැයක්. ඒ කියන්නේ මොන බාණ්ඩේ නිෂ්පාදනය වැඩි කරගෙන ගියත් අනිත් බාණ්ඩෙන් කැප කරන්න වෙන්නේ දිගටම ස්ථාවර ප්‍රමාණයක්. සමාන ප්‍රමාණයක් දිගටම. දැන් මේකෙන් පෙන්වන්නේ පුතා එහෙම නෙමෙයි. මේකෙන් පෙන්වන්නේ වැඩි වෙන අවස්තික පිරිවැයක්. ඒ කියන්නේ යම් බාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරගෙන යනකොට කැප කරන්න වෙන ප්‍රමාණය හැම වෙලාවෙම කලින් ඒකකයට වඩා වැඩි. දැන් කලින් බාණ්ඩ ඒකකයේ හදනවට වඩා ඊළඟ බාණ්ඩ ඒකකයේ හදනකොට අනිත් පැත්තෙන් කැප වෙන ප්‍රමාණය අහිමි වෙන ප්‍රමාණය වැඩි. වැඩි වෙන අවස්තික පිරිවැයක්. දැන් මේකට බලපාන හේතු තුන තමයි සම්පස් සමජාතිය නොවීම. දැන් මේකට බලපාන පළවෙනි හේතුව තමයි සම්පස් සමජාතිය වීම. මේකට බලපාන දෙවෙනි හේතුව තමයි තාක්ෂණය එක සමාන නොවීම. මේ කියන්නේ මේකට පාවිච්චි කරන තාක්ෂණය වෙන එකක්, මේකට පාවිච්චි කරන තාක්ෂණය වෙන එකක්. මේකේ කතාව තමයි, මේක දෙවෙනි හේතුව තමයි තාක්ෂණය එක සමාන වීම. අර මේකට පාවිච්චි කරන තාක්ෂණයම මේකටත් පාවිච්චි කරනවා. පානුයි රෝස් පානුයි තමයි. ඊළඟට මේකේ තුන්වෙනි හේතුව තමයි එක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යෝග්‍ය වෙන සම්පත් අනෙක් භාණ්ඩ නිෂ්පාදනය කරන්න යෝග්‍ය වීම. යෝග්‍ය වීම නෙවෙයි, යෝග්‍ය නොවීම. යෝග්‍ය නොවීම. මෙතන යෝග්‍ය වීම. එක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යෝග්‍ය වෙන සම්පත් අනිත් භාණ්ඩ නිෂ්පාදනය කරන්න යෝග්‍ය වීම. ඉතින් ආයි කියන්නේ මෙතන හේතු තුන. සම්පත් සමජාතිය වීම, තාක්ෂණය එක සමාන වීම, එක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න භාවිතා කරන සම්පත් අනිත් භාණ්ඩ නිෂ්පාදනය කරන්න යෝග්‍ය වීම. එතකොට සම්පත් පූර්ණාදේශකය කියන්නේ සම්පත් සමජාතිය වීම කියන එක. සම්පත් සමජාතිය වීම නම් නිෂ්පාදනය හැකියාවයි වක්‍රය හැඩය මෙහෙමයි. සරල රේඛියයි.
එනම් පිළිතුරු අංක කො පිළිතුරු අංක පහ නෑ වැරදීනේ පහ නෙවෙයිනේ පාදින පරිභෝජනය කියamai වක්‍ර කියලානේ නිෂ්පාදනය කියamai වක්‍ර උත්තරය අංක 3 කොහොමද ගන්නේ ආවස්තික පරිවේ ස්ථාවර වේ ආවස්තික පරිවේ ස්ථාවර වේ කියන එක ආවස පරි ස්ථාවරින්ද තමයි සරලිකයඩයක් ගන්නෙ හරි එනම් පිළිතුරු අංක 3 දැන් අපි යම්බුදේ ප්‍රශ්න 150ට හරි ඒක පොඩි සීරියස් කතාවක් තියෙනවා ඒක පොඩක් බලන්න ඒක රවුම් කරගන්න ඔයාගේ පේපරේ ඔයාගේ MCQ book එකේ රවුම් කරගෙන ඒක පළවෙනි වතාවේ මම කියලා දුන්නාන් පස්සේ ආයේ ඒකම බල බල ඉන්නේ නැතුව මොකද මෝ කියන්නේ කියලා ඔයා තනියෙන් කරලා බලන්න කරලා බල ඔයා තනියෙන් අවබෝධ කරගන්න බලන්න හරිද ඔය ගොඩ ළමයි ඕගලගේ වයස ළමයි දැන් එහෙම පුරුදු නෑ ඉස්සර නම් ළමයි එහෙම නෑ ඉස්සර ළමයි බලනවා try කරලා බලලා try කරලා බැරිම වුණොත් තමයි අර සර් කෙනෙක්ගෙන් ඇවිල්ලා අහලි වෙලා මොකක්ද ඒක වෙන්නේ කියලා ඒකත් භාගයක් විතර අල්ලගත්තාන් පස්සේ ආරිසර් ඊටු ටික තේරෙනවා කියලා වෙලා ගිහිලි වෙලා ඒක හරි ආයි කරලා බලලා ඒක තේරුම් ගන්නවා දැන් ඕගලන්ට සමහර වෙලාවට එකම එක සියවතාවක් විතර කියලා තාය යනවා සර් අරක කොහොමද කියලා වෙලා දැන් මේක දැන් පොඩ්ඩක් අහගන්න ආගෙන ඊට පස්සේ ඔයා try කරන්න try කරලා තේරුම් අරගන්න ඊට පස්සේ ඕවේ විදිහහන තව ඒවා ඔයාට ලියා ගන්න පුළුවන් මෙන්න මෙමය වෙන්නේ බලාගන්න පුතේ බෝඩ් එක දිහා මේක B bond කියලා තියෙනවා මෙතන මේකේ A bond කියලා තියෙනවා. දැන් මේ අද ඕගන් ටිකක් ස්පීඩ් වැඩි වගේ නම් කියන්නේ. නමුත් මම හිතනවා මේ දැන් තව මාස පහකින් විභාගෙට ලියන්න ඉන්න දරුවෙක් හින්දා ඒක හැම අවුරුද්දකම එහෙම තමයි ඉතින් අපි. මෙහෙම යනවා. මොකද අපිට තියෙන ටාගට් එක 1 MCQ එකක් හොඳට කරන්න නෙවෙයි. 1 MCQ පොතක් හොඳට කරන්න නෙවෙයි. MCQ ගොඩක් කරන්න. MCQ ගොඩක් කරාට පස්සේ තමයි ඔයගේ පේපර් ඇතුලේ තියෙන ප්‍රශ්න ටික කවර් වෙන්නේ. ඒක බලන්න හොඳේ හරි එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා ඔන්න නිෂ්පාදනය කියා මායිම් වක්‍රය මේක M කියලා තියෙනවා ආයේ මෙහෙම තියෙනවා මේක L කියලා තියෙනවා මෙතන Kලු ආයේ කියනවා මෙන්න මෙතන ඉඳන් මේ හරියට ඉරක් ගහලා ලක්ෂයක් ලකුණු කරලා ඒක ආයේ පල්ලෙහාට ගෙනල්ලා Xලු ඒ ලක්ෂයට දාලා මෙතන Zලු මෙන්න මේ ලක්ෂය ආයේ කියනවා මෙන්න මෙතන ඉඳන් මෙතෙන් ඉරක් ගහලා මේක Yලු Y හරි දැන් බලන්න දැන් මොකද වෙන්නේ K Z Y ඔයගේ අහන කතාව තමයි මේ මෙතන පුතේ ওই ප්‍රශ්න හොඳට කියවන්න මේ මෙතන වෙලා තියෙන්නේ මෙන්න මේ මේක A නේද A බාණ්ඩ නිෂ්පාදනය කරන තාක්ෂණයේ කලින්ට වැඩිය දියුණු වෙලාලු ඒ තාක්ෂණික දියුණුවක් ඇති වෙන්න කලින්ලු මෙන්න මෙහෙම තිබුණේ මෙන්න මේ බාන මේ මගේ උණු කුර යන පැත්ත මේ තාක්ෂණික සංවර්ධනය ඇති වෙන්න කලින් ඒ තාක්ෂණයේ දිනු වෙලා තියෙන ඒකේ විතරයිනේ ඒකේ විතරක් හින්දා මෙන්න මෙහෙම තමයි ඊළඟ වක්‍රය අවිල්ල තියෙන්නේ ආංශික වර්ධනයක් වෙලා තියෙනවා හරිද දැන් ඔයාට කියන්නේ මෙහෙම එකක් තාක්ෂණික සංවර්ධනයෙන් පසු ඒ බාණ්ඩේ ඒක මෙන්න මේකේ ඒ බාණ්ඩේ OX ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. නිෂ්පාදනය කිරීමේ ආවස්තික පරිවැයයේ සිදුවී ඇති අඩුවීම B බාණ්ඩ වලින් පෙන්වන්නේ කොච්චර අධිකද මේ ආන්නේ. ඒක මෙන්න මේ තාක්ෂණික සංවර්ධනයේ උනාට පස්සේ OX බාණ්ඩ ප්‍රමාණය හදන එකේ ආවස්තික පරිවැය කොච්චරකින් අඩු වෙලා තියෙනවද? ඉතින් අපි බලන්න ඕනි තාක්ෂණික සංවර්ධනයේ වෙන්න කලින් OX ප්‍රමාණය හදන එකේ ආවස්තික පරිවැය කොච්චරක් තිබ්බද? ඒගොල්ලනේ මෙහෙමයි OX කියන්නේ A බාණ්ඩේ යම් නිශ්චිත ප්‍රමාණයක්නේ A බාණ්ඩේ X ප්‍රමාණය. දැන් අපි උපකල්පනය කරන්න ඕනේ මෙහෙම. A බාණ්ඩේ හැදුවේ නැහැ. A බාණ්ඩේ හැදුවේ නැත්තම් ඒකේ OX ප්‍රමාණයක් හැදුවේ නැහැ. A බාණ්ඩේ බිඳුවයි හැදුවේ. බිඳුව හැදුවේ නැහැ. හරිද? ඒතරේ A බාණ්ඩේ හැදුවේ නැත්තම් මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට යනකම් B බාණ්ඩෙන් හදන්න තිබ්බා. A බාණ්ඩේ හැදුවෙම නැත්තම් මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් B බාණ්ඩේ හදන්න තිබ්බා. එහෙනම් දැන් A බාණ්ඩෙන් OX කියන ප්‍රමාණය හදනකොට A බාණ්ඩෙන් OX කියන ප්‍රමාණය මේ ප්‍රමාණය හදනකොට අපිට B බාණ්ඩෙන් හදන්න පුළුවන් වෙලා තියෙන්නේ K ප්‍රමාණයක් නෙවෙයි Z ප්‍රමාණයක්. මෙච්චර ප්‍රමාණයක්. එනම් මෙච්චර හදන්න තිබ්බ එක මෙච්චර අඩු වුණේ ඇයි? ආයක තමයි ආවස්තික පරිවැය. සෝරි. ඒ අලුත් වක්‍රයට අදාළව. පරණ වක්‍රයට අදාළව බැලුවොත් එහෙම හදන්න පුළුවන්කම තියෙන්නේ Z ප්‍රමාණයක් නෙවෙයි Y ප්‍රමාණයක්.
මෙන්න මෙච්චරයි හදන්න පුළුවන් වෙලා තියෙන පරණ වක්‍රයට දාලව. එනිසා A බාණ්ඩෙන් OX ප්‍රමාණය හදනකොට B බාණ්ඩේ මෙච්චරක් හදන්න තිබ්බ එක මෙච්චරක් අඩු වෙලා තියෙනවා. ඒක තමයි අවස්ථික පරිවැය. ඒ තාක්ෂණික සංවර්ධනය වෙන්න කලින්. දැන් මොකද ඒ තාක්ෂණික සංවර්ධනය වුණාට පස්සේ OX ප්‍රමාණය හදනකොට මේ වක්‍රේ නෑ දැන්. මේක නෑ. දැන් තියෙන්නේ අලුත් වක්‍රේ. එතකොට K ප්‍රමාණයක් හදන්න තිබ්බ එක අඩු වෙලා තියෙන්නේ Z දක්වා විතරයි. දැන් ඔයා බලන්න ඕනේ මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බ අවස්තික පරිවැය තිබ්බ ලොකු අවස්තික පරිවැයක් මෙච්චර. ඒක දැන් මෙච්චර දක්වා අඩු වෙලා තියෙනවා. එහෙනම් අවස්තික පරිවැය කොච්චරකින් අඩු වෙලා තියෙනවද? අවස්තික පරිවැය අඩු වෙලා තියෙන්නේ මෙන්න මෙච්චරකින්. මෙච්චරකින් අවස්තික පරිවැය අඩු වෙලා. මොකද්ද ඒ කියන්නේ? ඒක තේරෙන්නේ. හරි, මෙන්න මෙච්චරක් තිබ්බ අවස්තික පරිවැය මෙච්චරක් දක්වා අඩු වෙලා. මෙච්චරක් තිබ්බ අවස්තික පරිවැය මෙච්චරක් දක්වා අඩු වුණා කියන්නේ මේ ටික අඩු වෙලා. මේ ටික තමයි අඩු වෙලා තියෙන්නේ. ZY කියන ප්‍රමාණය තමයි අඩු වෙලා තියෙන්නේ. ZY වලින් තමයි මේ අඩු වෙලා තියෙන ප්‍රමාණය පෙන්වන්නේ. දැන් මම කියනවා මේක මෙහෙම බලන්න. අපෙන් අහන්නේ A බාණ්ඩේ OX කියන ප්‍රමාණය නිෂ්පාදනය කරනකොට කලින් තිබ්බ අවස්තික පරිවැයට වඩා දැන් අවස්තික පරිවැය කොච්චරකින් අඩු වෙලාද? ඔයා මම කිව්වා මුලින් බලන්නේ A හැදුවේ නැහැ කියලා හිතන්න. A හැදුවේ නැත්තම් B වලින් මෙන්න මෙච්චර හදන්න තිබ්බා. දැන් A වලින් මෙච්චර හැදුවයි කියලා හිතන්න. OX ප්‍රමාණය හැදුවයි කියලා හිතන්න. එතකොට කලින් වක්‍රයට අනුව හදන්න පුළුවන් වෙලා තියෙන B වලින් මෙච්චරයි. එහෙනම් B මෙච්චරක් හදන්න තිබ්බ එක මෙච්චරක් අඩු වෙලා තිනෝ කලින්. ඒතර අවස්ති ප්‍රය මෙච්චරයි. හොඳට බලන් ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ තාක්ෂණික සංවර්ධනය වුණාට පස්සේ මේ වක්‍රේ නැහැ. මේක තියෙන්නේ. ඒතර අවස්ති ප්‍රය මෙච්චරයි. ඒතර මෙච්චරක් තිබ්බ අවස්තික පරිවැය මෙච්චරක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනවා. හරිද? එන උත්තරේ ZY. ZY බලාගන්න. හරි, ඊළඟට යම් පුදේ අපි 152 විභව නිෂ්පාදනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? විභව කියන්නේ හැකියාව. විභව නිෂ්පාදනය කියන්නේ නිෂ්පාදන හැකියාව. අපි තවත් ඉතින් කියනවා ආර්ථික නිෂ්පාද ධාරිතාව. ඒ කියන්නේ පුදේ ආර්ථිකය තුල තියෙන දැන් මොකද්ද විභව නිෂ්පාද? ඔයාගේ හැකියාව මොකද්ද කියලා අහුවොත් එහෙම එම වගේ අහන ඔයාට කරන්න පුළුවන් උපරිම වැඩ ටික උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කෙරුවොත් ඔයාට ගන්න බව උපරිම ලකුණ කීයද? ඊට සතිය දවස් සතියෙන් පාඩම් කරනවා උපරිම කාර්යක්ෂමතාවයෙන් පාඩම් කරනවා. හැබැයි හොඳ දෙයක් මම හොඳට මතක තියාගන්න උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරා කියලා මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ කියලා කියන්නේ මෙහෙමයි. අර එලි වෙනකම් පාඩම් කරන්නේ නැහැ. අර ඕගොල්ලන්ගේ තියෙන පුරුද්දක්. දැන් හිට ටෙස්ට් එකක් නම් අද රෑ එලි වෙනකම් පාඩම් කරනවා. ගිලි වෙලා ලියනවා. ඒක විභවතාවය නෙමෙයි. ඒක වයින් කරලා ලියන්නේ. ඒක දිගට තියාගන්න බෑ. අර පොඩි කාලේ තියෙන ඔගලන හම්බෙන සමහර සෙල්ලම් බඩු ඒක අර පිටිපස්සේ රෝදේ කරකවල වෙලා ඒක ගොඩාක් කරකවල හොඳටම කරකවල තිබ්බන් පස්සේ ඒක යනෝ ටිකක් දුර. අපිට ඊට පහුවෙන් දායක අරගෙන කරකවනකොට අරක කැඩිලා පින් එක කැඩිලා යන්න බෑ. ඒ කියන්නේ ඒ වගේ තමයි අර හෙට තියෙන ටෙස්ට් එකට අදර මැරෙනකම් පාඩම් කරලා ලියනවා. ලියලා ගන්නව ලකුණු 90ක් බුදුම මේ කොච්චර එකක්ද කියලා හිතනවා. උපරිම ලකුණක් අරගෙන තියෙන ඊට පස්සේ සතියක් විතර පාඩම් කරන්නේ අර හැපි එක සමරනවා. ඒයි ලකුණු හම්බ වෙලානේ. ඒක සමරලා ඊට පස්සේ ඊළඟ ටෙස්ට් එක එනකොට ඒත් අර ගොබ්බ වැඩේ කරනවා. කොහොම හරි කළා ඉතින් අන්තිමට බලනකොට මෙලෝඩියම් මතක නැහැ. පාඩම් කළත් නැහැ. දන්නෙත් නැහැ. විභාගෙට ගිහලා කෙලවෙනවා. ඊට පස්සේ කියනවා ක්ලාස් එකේ ඉඳලා රාමයි මෙහෙමයි මට ලකුණු මෙච්චර තිබ්බනේ. අච්චර තිබ්බනේ 90 ගණන් තිබ්බනේ. බලන්නකෝ උසස් පෙළ විභාගෙට මට හම්බෙලා තියෙන S එකක් නේ 100 එකක් නේ කියලා. මම නිතර කියනවා ගොබ්බ වැඩේ කරන්න එපා. අපේ විභවතාවේ නෙවෙයි. අපේ හැකියාව නෙවෙයි. අපේ හැකියාව කියන්නේ පුතා අපි ක්‍රමානුකූලව උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න ඕනේ. හැබැයි දරා ගන්න පුළුවන් ලෙවල් එකේ. දරා ගන්න පුළුවන් මට්ටමේ. අර දරා ගන්න පුළුවන් මට්ටමේ වැඩ කරන එක කියන්නේ ප්‍රසස්තව වැඩ කරනවා කියලා. අන්න එහෙම තමන් ගාව තියෙන සියලුම සම්පත් උපරිම කාර්යක්ෂමතාවෙන් සහ ප්‍රසස්තව භාවිතා කරලා. නිපදවන්න පුළුවන් උපරිම නිෂ්පාදයට පුතේ කියනවා අපි ආර්ථිකයක විභව නිෂ්පාදනය. මොකද ආර්ථිකයේ සතු සියලු සම්පත් උපරිම කාර්යක්ෂමතාවෙන් සහ ප්‍රසස්තව භාවිතා කොට එත ප්‍රසස්තව කියන එක අපි උගන්වන තව තැනකදී උද්දමන පීඩණයකින් තොරව. එනේ ආර්ථිකයේ සම්පත් ප්‍රසස්තව භාවිතා කරන්නේ නැතුව අධිබදාරිතාවෙන් භාවිතා කරනකොට උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. ඒක අපි ඕනේ පැහැදිලි කරලා තියෙනවා. සෝ ආර්ථිකයේ සතු සියලු සම්පත් උපරිම කාර්යක්ෂමතාවෙන් සහ ප්‍රසස්තව භාවිතා කරලා නිෂ්පාදනය කරන උපරිම බාණ්ඩ ප්‍රමාණයට විභව නිෂ්පාදනය. විභව නිෂ්පාදනය කියන එක ඇතුලේ මෙන්න මේ වචන ටික බලන්න. සියලු සම්පත් භාවිතා කරනවද? ඒක තියෙන්න ඕනේ. සියලු සම්පත් භාවිතා කරනවා කියන කතාව කියවෙන්න ඕනේ. උපරිම කාර්යක්ෂමතාවෙන් භාවිතා කරනවා කියන කතාව කියවෙන්නත් ඕනේ. ප්‍රසස්තව භාවිතා කරනවා කියන කතාව කියවෙන්නත් ඕනේ. වචන තුන තියෙන්න ඕනේ. මොකද්ද සියලු සම්පත් භාවිතා වෙන්න ඕනේ? පරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා වෙන්න ඕනේ. ප්‍රසස්තව භාවිතා වෙන්නත් ඕනේ.
ඒ වචන තුනම කියවෙන විදිහට මම මේ උත්තර කියවල නැහැ පුතා මිට කලින් මට පේන විදිහට උත්තරේ අංක දෙක හරි ආර්ථිකයේ පූර්ණ සේවානියුක්තව ප්‍රසස්ත මට්ටමින් උපයෝජනය කරන විට ආර්ථිකයේ පූර්ණ සේවානියුක්තව සහ ප්‍රසස්ත මට්ටමින් උපයෝජනය කරන විට නිපද විය හැකි දළදේශ නිෂ්පාද්‍ය වේගෙන එක හරි ඒකේ අර උපරිම කාර්යක්ෂමතාවයෙන් කියන කතාව කියන්නේ නැහැ නමුත් ඒකට ආසන්න වෙන උත්තරයක් මට පේන්නේ නැහැ බණ වෙන උත්තරයක් තියෙනවද කියලා ආර්ථිකයේ සම්පත් පූර්ණ සේවානි උක්ත උපයෝජනය නැහැ ඒක නේ සියලුම සම්පත් පූර්ණ වශයෙන් යොදා ගැනීම නැහැ සමස්ත ශ්‍රම හමුදාව නැහැ සියලුම සම්පත් කාර්යක්ෂමතාවයිත වේන් යොදා ගන්නා විට නැහැ ඒක නේ ඉස උත්තරය අංක 2 අභියම්බුදේ ප්‍රශ්න අංක 153 ජනවාර්ගික ගැටලු පැවතීම නිෂ්පාද හැකියාමයි වාක්‍යයෙන් පෙන්වුම් කරන්නේ ජනවාර්ගික ගැටලු ඇති වෙනකොට ආර්ථිකයක කොහොමද පුතේ ජනවාර්ගික ගැටලු ඕනේ නැහැ මේ මිතන්න මාළුක දෙයක් නැහැ. දැන් අපි හිතමු ඔන්න ඒක ආයතනයක් තියෙනවා. ඒ ආයතනයක ඉන්නවා සේවකයෝ 3 දෙනෙක්. ටියුෂන් ක්ලාස් එකක් තියෙනවා ගුරුවරු 3 දෙනෙක් ඉන්නවා. එමු ඔන්නේ නැහැ. ආයතනයක් තියෙනවා ඔන්න සේවකයෝ 3 දෙනෙක් ඉන්නවා. එතකොට ඒ 3 දෙනා හොඳ සහයෝගයෙන් වැඩ කරනවා. සහයෝගයෙන් වැඩ කරනකොට මෙන්න උපරිමයටම යන්න පුළුවන්. උපරිමයටම යන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ එක එක හේතු මත අර මෙයාට අවුල් ගන්නවා මෙයා මෙහෙම වෙනවා ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න තුන උපරිමයටම යන්න බෑ. තියෙන සම්පත් උපරිම පාවිච්චි කරන්න බෑ. හෝල් එක තියෙනවා හෝල් එක දෙන්නේ නැහැ. බෝඩ් එක තියෙනවා බෝඩ් එක පාවිච්චි කරන්න බෑ. ප්‍රශ්න ඇති වෙනවා. ආන්න එතකොට යන්න බලා උපරිමයටම යන්න බෑ. අන්න එතකොට වෙන්නේ ආර්ථිකයේ මෙන්න මෙතන තමයි ඉන්නේ. නිෂ්පාදකයක් යාමයි වක්‍රතාව පහලින්. රටක් වුණත් ඔහොමයි. සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ට ගන්නවා දෙමළ මිනිස්සු මොනවාද මුස්ලිම් මිනිස්සුන්ට ගන්නවා මුස්ලිම් මිනිස්සු එනවා සිංහල මිනිස්සුගේ පන්සල් කඩන්න. එතකොට දෙමළ මොනුස්සේ රැකියාවට යොදාගත්තාන් පස්සේ වයින් කරනවා. ඕම් ප්‍රශ්න තියෙනවා ආර්ථිකය තුළ දෙන සම්පත් භාවිතා වෙන්නේ නැහැ. උතුරු නැගෙනහිර යුද්ධය ඔයගලන්ට මතකයිනේ. කාලයක් තිස්සේ ලංකාවේ උතුරු නැගෙනහිර වගාබිම් ඉඩම් භාවිතා වුණේ නැහැ. එතකොට ඒ වෙළඳපොළ ප්‍රවේශයක් ඇති වුණේ නැහැ. ඒ සම්පත්වලට රටේ ආර්ථික කඩවලට සහභාගී වෙන හැකියාවක් ලැබුණේ නැහැ. අන්නේම වෙනකොට ආර්ථික නිෂ්පාදකයක් යාමයි වාක්‍යය ඇතුළත ලක්ෂ්‍යක ඉන්නේ. පරිම ධාරිතාවෙන් වැඩ කරන්නේ. ඒ හින්දා උත්තරේ තමයි මොකද්ද වක්‍රයේ වම්පස ලක්ෂයක් තුලින් ය වක්‍රයේ වම්පස ලක්ෂයක් තුලින් ය පිළිතුරු අංක 2 හරි අභියම් ප්‍රශ්න 154 කර්මාන්ත දෙකක් අතර සම්පත්වල පූර්ණ සාධක සංචලතාවයක් නොපවතී නම් පූර්ණ සාධක සංචලතාවයක් කියලා කියන්නේ මේකේ සම්පත් මේකට පාවිච්චි කරන්නත් බැරි නම් මේකේ සම්පත් මේකට පාවිච්චි කරන්නත් බැරි නම් සම්පත් දෙපැත්තට පාවිච්චි කරන්න බැරි නම් ඒකේ තේරුම තමයි පුතේ ආවස්තික පිරිවැය වැඩිවන ආවස්තික පිරිවැයක් කියන්නේ. කවඩ ඔඩ මතක ඇති මේ වගේ මූලයට අවතල නිෂ්පාදනය කියamai වක්‍රයක් ඇති වෙන්නේ නැත්නම් වැඩිවන ආවස්තික පිරිවැයට බලපාන හේතු තුනක් තියෙනවා. හේතු තුනෙන් පළවෙනි එක තමයි සම්පත් සමජාතිය නොවීම. සම්පත් සමජාතිය නොවීම කියන්නේ මේක මේ පැත්තට පාවිච්චි කරන්නත් බෑ මේ සම්පත් මේ පැත්තට පාවිච්චි කරන්නත් බෑ. ආන්න එතකොට වැඩිවන ආවස්තික පිරිවැයක් තමයි ඇති වෙන්නේ. උත්තරය අංක 5. පිළිතුරු අංක 5. හරි 155 දෙන්න. නිදහස් වෙළඳපොළ ආර්ථිකවල මිල ආන්තික පිරිවැයට සමාන වන්නේ ආන්න වැදගත් එකක් වැදගත් නෙවෙයි ඔයා දන්නවා නිදහස් වෙළඳපොළ ආර්ථිකවල මිල ආන්තික පිරිවැයට සමාන වන්නේ මිල ආන්තික පිරිවැය මිල කියන්නේ මොකද්ද මිල කියන්නේ බාණ්ඩ එකකට පාරිභෝගිකය ගෙවන්න කැමති මිල ගෙවන්න කැමති ප්‍රමාණය දැන් ඔයාලට මොකක් හරි බාණ්ඩයක් දෙනකොට ඔයා ගෙවන්න කැමති ප්‍රමාණය තමයි මිල කියන්නේ හරිද ඔයාලට මොකක් හරි දෙනකොට ඔයාලුගේ ෆෝන් එක දෙන්නම් කිව්වම ඔයා එකට ගෙවන්න කැමති ප්‍රමාණය තමයි මිල කියන්නේ. ඒක අපි ගෙවන්න කැමති ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද? දැන් ඔයාලට කවුරු හරි කෙනෙක් කියනවා මේ ඔරලෝසු තියෙනවා මේක අරගෙන. වගේ මම ඔකට දෙන්නම් මේ රුපියල් 500ක්. ඔයා ගෙවන්න කැමති 500යි. ඒ 500 කියන එක තීරණය වෙන්නේ කොහොමද? ඒක තීරණය වෙන්නේ එකෙන් ඔයාට ලැබෙන තෘප්තිය 500ක් හින්දා. බාන්ඩ් එකකින් ඔයාට ලැබෙන තෘප්තියට සමාන ප්‍රමාණයක් තමයි ඔයා ගෙවන්නේ. උදාහරණයක් විදිහට දැන් අපි හිතමු දැන් ගැලවෙක් කියනවා මං ඔයත් එක්ක එන්නම්. අගෙන මම දෙන්නම් රුපියල් 100ක්. ඒ 100 කියන්නේ ඔයා ඒ ලබන තෘප්තිය. يعني බාණ්ඩ එකකයකට ගෙවන මිල සමානයි පාරිභෝගිකයෙකු තුලින් ලබන තෘප්තියට. එහෙමයි හරිද? එතකොට තෘප්තිය කියන්නේ ආන්තික ප්‍රතිලාභය. නම් මිල සමාන යාන්තික පරිවැඩ කියන එක තවත් විදිහකින් කියන්න පුළුවන් ආන්තික ප්‍රතිලාභ සමාන ආන්තික පරිවැය. ආන්තික ප්‍රතිලාභ සමාන ආන්තික පරිවැය. ආන්තික ප්‍රතිලාභ ආන්තික පරිවැයට සමාන වෙන්නේ කොයි වෙලාවටද? ආන්තික ප්‍රතිලාභ ආන්තික පරිවැයට සමාන වෙන්නේ සම්පත් බෙදා වෙන කිරීමේ කාර්යක්ෂමතාව ඉටු වෙනකොට.
මට කියල් දීතුන සෑම බාන්්ඩික මාන්තික ප්‍රතිලා බාන්ධික ප්‍රට සමාන වෙන්නේ සම්පත් විධාවෙන් කිරීමේ කාර්ක්ෂමතාව ඉටු වෙනකට. නම්බුති මේ උත්තර අංක තුන පිළිතුර අංක තුන සම්පත් විදියාමේ කාර්ක්ෂමතාව ඉටුවන විට. හරි ප්‍රශ්න් එකසිය පනස් සහිටයන්. ආර්ථිකයක නිෂ්පාදන හැකයා මයිම් වක්‍රය ඇතුළත ලක්ෂයක් කඩතු කන විට මේක දන්නවා. ආර්ථිකයක් නිෂ්පාදයක්කයා මයිම් වක්‍ර ඇතුළත ලක්ෂයක් කඩතු කරනකොට මේක තේරම තමයි උගුල වගේ වාල වගේ කියල හිතා ගැනමකක්ද අගාරක්ෂමයි. තින සම්පත් උපරිම මට්ටුවෙන් පවිච්චි කරන්න බෑ. එකන ආර්ථික නිෂ්පාදයක්කයා මයිම් වක්‍රිය ඇතුළත ලක්ෂකෙන්ව කියෙන සම්පත් තියෙනවා තින සම්පත් අරිට පවිච්චි කරන්න නෑ කියෙන එක. ට දීල තියන පේපස් දීල තින නොට දීල් තින මොන දේ දුන්නත් ඔගුල අරියටයකින් වැඩක් ගන්න නෑ. ආර්ථිකුත්තේම භූමිය තින ශ්‍රමිය තින ප්‍රාග්ධන තින වසාකත්ත තියෙනවා අබැයිතින් ශ්‍රමිකෝටික පාරේ රැකයා දියවදියෝ කියල පාරදි කියයනවා ඉඩං ඔහේ වල් බිහි වෙලා තියෙනවා කොඩ්නැකිල හේ කැලෑවට ගීල තියෙන අර තිසනකට පෙන්න ලුණුගම් වේර පැත්තේ තනිකර ගාපු බස් ෝල්ට එකක් තියෙන බල්ලෙක්කත් නෑ පැත්තිති හදල තියෙන පාවිච්චි කරන්නේ. ගොන්තර පලත්තින මත්තල පැත්තේ පලේන් විතරයි එන්න ඇත්තේ. ඒ වගේ හටද සූරියව ක්‍රීඩාංගෙන ඇත්තින ගේට් ගහන්නේ ආන්නේ වගේ තමයි සම්පත්තියන පවිච්චි කරන්නේ නිෂ්පාදයක්කයාමාමක ඇතුළත ලක්ෂක තමයිඉන්න. එතකොට මේ වගේ අවස්ථාවක යෙදවම් ඉහල දැමීමෙන් නිෂ්පාදනය වැඩි කර නොහැකි යෙදුම් වැඩි කරන්න න්නේ සහ යෙදුම් තියන එකතින් පවිච්චි කරන්න පුළුවන්න්නේ යෙදුම් ටික පවිච්චිකරොත් නිෂ්පාද වැඩි කරන්න පුළුවන් එක කතාව එකත හරි යදම් ටික වැඩිකිරුවත් නිෂ්පාදය වැඩි කරන්න පුළුවන් දැම යදම් පවිච්චි කරන්නේ මේ තවටික් පවිච්චිකරත් මේ ගුරන්න පුළුවන් නමු තෝ කියන්න නොහැකිය නොහැකිනවේ හැකිය මිලමට්ට මිහලයන ඇත ඇතුළොත ලක්ෂක කඩුතුව කරා කියලා මිලමට්ට මිහිලයන්නේ ආර්ථය සැපීමත් අඩුවන මිලමට මිහලයන්න ආකාරක්ෂමතාවයක් තියෙන්නේ ආර්ථික අවපා ආර්ථික සංකෝජනයක්කට ලක්වෙලා තියෙන්නේ පල්ල හැඩවිල්ල තියෙන්නේ ආර්ථික ෘදදි වේගේ මන්දගම අවට ආර්ථික ෘදදි වේග කියෙන මුකුත් කියන්න බෑ ආර්ථික ෘදදි වේග කියෙන කියන්න පුළන්කමතින් අපි තෝරගෙන තින නිෂ්පාදන සංයෝගයේ සභාවයනුව එක අපි වැඩි ප්‍රාධන්න පරිභෝගික බාන්ඩද නැතම් ප්‍රාග්ධන බාන්ඩ කෙනක නොතම ආර්ථික ෘදදි වේග කියෙන කියන්නවන දැක කියන්න බෑයම ආවස්ථික පිරිවයක් නොව දන්න හරි අනවා මේක මතක දැම මේ පොයින්ට අවට් කරගන්න කොහරදැනක ඒ තමයි නිෂ්පාදයකයා මයිම්වක්්‍රේ ඇතුළත ලක්ෂික අවස්ථික පිරියක් නෑ මත ලක්ෂවල විතරයි අවස්ථික පිරියක් තියෙන්නේ මත ලක්ෂවල එක පැත්තකර එකක් වැඩිකිරුව තනි බාණි කැප කරන්න වෙනවා. ඇතුළත ලක්ෂක එමනේ. ඇතුළත ලක්ෂයක් මෙම උඩට ගියා කියලවරලා මේ පැත්තෙන් වයි බාණ්ඩි කැප කරන්න වෙන්නෙත් නෑ. මේ පැත්තිෙන් එක්ස් බාණ්ඩි කැප කරන්න වෙන්නෙත් නෑ. අපට දෙකම වැඩි කරන්න පුළුවන්. මේ වයි කැප කරන්න ඕනත්න එක් කැප කරන්න ඕන්න දෙකම වැඩි කරන්න පුළුවන්. හරද දෙකම වැඩි කරන්න පුළුවන් කියෙන අවස්ථිපරයක් නෑ. නම් බදේ උත්තරේ කොබන්න එක හයිලට් කරන්න හරි අයිලට් කරගන්න කලෙ එකෙස තරතුනත්දාගන එක හොඳ පොයින්ට එකක් තරතුනත්දාල පාඩන් කරගන්න එක හොඳ එමසක පොයින්් එකක් අවස්තිපිරයක් නොමැත. හරි අභියම් බුදේ ප්‍රශ්න් එකසේ පනස් සතර කෘෂිකාර්මික බාණ්ඩ හා කාර්මික බාණ්ඩි පතවන්න සරල නිෂ්පාදන හැකයා මයිම් මොකක්දමගත්මගත්මද කෘෂිකාර්මික හා කාර්මික බාණ්ඩ නිපදවන සරල ආර්ථිකයක නිෂ්පාදන හැකයා මට්ටම් වෙනස් වූ ආකාරය පහද දැක්වේ. හරි හොඳ ප්‍රශ්නයක් ඒකත් රවුන් කරගන්න ඕන්නේ නමුත් ඒක අවබෝධ කරගන්න හරිද එට පොඩ්ඩක් ඒක කිව්වම් පස්සේ ඉතින් යා හිතල හිතලා මොකක්ද දෙතර වෙන කතන්දරය කියලා තේරුම් ගන්න ඕනි. මෙමය තියෙන පුතේ එක පැත්තක කාර්මික බාණ්ඩ උඩ කාර්මික එත කෘෂි කාර්මික බාණ්ඩ මෙහෙම තියෙනවා වක්‍රයක් එක විතර ලක්ෂකුත් තියෙනවා මෙම මෙම පිපිසි ගැන මේ මුගේ නම නිෂ්පාදයකයාමයිම් වක්‍රය කියන එක ඉට පස්සේ ඒක මෙම දකුණට විතැන් වෙලා තියෙන කෘෂිකාර්මිකංශය විතරක් හැබැයි මෙතන තියෙන ලක්ෂය වක්‍රයත් එක්කම ගිහිල්ල නෑ ටිකක් දුර ගිහිල්ල වක්ෂයලු වක්‍රය ඉස්සරාට ගිහිල්ලා ලක්ෂය මඟ නතර වෙලා මෙම වෙලා තියෙනවා මේක වෙන්න කොහොමද කියලා තමයි අහන්නේ වෙන්න මෙමයි ඇතරම මෙත ලක්ෂය හලගේපු කතන්දරකට වඩා මෙන්න මෙම සින්නයක් කලා තියෙන්නේ පුතේ මේ කෘෂිකාර්මිකංශයේ මොකක්කරි විදිහකින් ධාරිතාව වැඩි වෙලා නිෂ්පාදනය හැකියාව වැඩි වෙලා බොහෝ විට එක වෙලා තියෙන තාක්ෂණක දියුණුවක් හින්දා හටද තාක්ෂණක දියුණුවක් හින්දා සම්බන් නිෂ්පාදනය හැකියාව වැඩි වෙලා හැබැයි තාක්ෂණක දියුණුව වෙන්න කලින්
ඒ ආර්ථිකයේ තිබුණේ මෙන්න මෙහෙම. මේක තමයි වක්‍රේ. මෙතන තමයි ලක්ෂ තිබුණේ. මෙතන ලක්ෂ තිබ්බා කියන එකේ තේරුම තමයි ආර්ථිකයේ තමන්ගේ සතු සියලු සම්පත් ටික නිෂ්පාදයට භාවිතා කරලා ඉඳලා තියෙන්නේ. එනේ පූර්ණ සේවා නියුක්තිය ඉඳලා තියෙන්නේ. පූර්ණ සේවා නියුක්තිය ඉඳලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මේක යනවා ඉස්සරහට. ඒ කියන්නේ අර නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා. තාක්ෂණික දියුණුවෙන් හින්දා. දැන් අලුත් වක්‍රේ මත නෙවෙයි ඉන්නේ. මතර මෙහා. ඒ කියන්නේ අලුත් වක්‍රේ පූර්ණ සේවා නියුක්තිය නැහැ. පරණ වක්‍රේ පූර්ණ සේවා නියුක්තිය තිබ්බා. තාක්ෂණික සංවර්ධනය වුණාට පස්සේ පූර්ණ සේවා නියුක්තිය නැහැ ඊට මෙහා තියෙන්නේ. ඒ තාක්ෂණික සංවර්ධනයෙන් පස්සේ යම් පිරිසකගේ රැගියා නැති වෙලා. පූර්ණ සේවා නියුක්තිය නැති වෙලා. තාක්ෂණික සංවර්ධනය වෙන්න කලින් පූර්ණ සේවා නියුක්තිය තිබ්බා. තාක්ෂණික සංවර්ධනය වුණාට පස්සේ පූර්ණ සේවා නියුක්තිය නැති වෙලා. හරි යම් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඒතකොට මේ වෙලා තියෙන්නේ තාක්ෂණික සංවර්ධනයත් එක්ක නිෂ්පාදනය වැඩි වුණාට තාක්ෂණයේ දිනු වෙනකොට යම් යම් පිරිසකගේ රැකියා නැති වෙලා. උදාහරණයක් විදිහට හිතන්න දැන් ලංකාවේ හේනක් ගත්තම් පස්සේ කුඹුරක් ගත්තම් පස්සේ කී දෙනෙක් වැඩ කරනවද? සමහරවිට 20ක් විතර වැඩ කරනවනේ. හැබැයි අපි හිතමු දැන් ওই නෙදර්ලන්තේ එහෙම නැත්නම් ඊශ්‍රායල් වල වගේ තියෙන හොඳ යන්ත්‍රයක් පාවිච්චි කරන්න ගත්තොත් ලංකාවේ කුෂි කර්මාන්තයට. අර 9 දෙනෙකුගේ විතර රැකියා ටික නැති වෙලා එක්කෙනෙක් දෙන්නෙක් විතරයි යන්ත්‍රෙත් එක්ක වැඩ කරන්නේ. වැ නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා. නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා, ධාරිතාව වැඩි වෙනවා. හැබැයි රැකියා කරපු යම් පිරිසකට රැකියා නැති වෙනවා. සමහර ලංකාවේ අක්කර 100ක් වගා කරලා ගන්න අස්සන්න අක්කර 5ක් වගා කරලා ගන්න. ඒතකොට තව අක්කර ගාණක් වගා කරන්න ඕනේ නැහැ. තාක්ෂණික දියුණුවත් එක්ක. තාක්ෂණික දියුණුවත් එක්ක මෙහෙම නිෂ්පාදන හැකියාව වැඩි වුණාට සම්පත් ඇතැම් කොටස භාවිතයෙන් ගිලිලා යනවා. ඒක තමයි මේක මේ අලුත් වක්‍රයේ මත නැතුව මතර මෙහා ඉන්නේ. සමේකේ උත්තරේ බලන්න කෘෂිකාර්මික අංශයේ තාක්ෂණීය දියුණුව වීම නිසා ශ්‍රමයේ සේවා ව්‍යුක්තිය බිහිවීම කියන එක තමයි හරි. පිළිතුරු අංග 5. දැන් 150 අඩට එන්න. රූප සරහණේ නිෂ්පාදන ලක්ෂ්‍ය ඒ සිට වී දක්වා විතැන් වුණොත්. ඒ කියන්නේ එතන වෙන රූප සරහක් තියෙනවා බලන්න. උතන තියෙන රූප සරහන් තමයි මේක. මෙහෙමයි. ඔහොම වක්‍රයක් තියෙනවා. මේක y, මේක x. පුතේ මෙතන a කියන එක තියෙනවා, මෙතන b කියලා ලක්ෂයක් තියෙනවා. ab. දැන් වගේ අහන්නේ a ලක්ෂයේ සිට b ලක්ෂය දක්වා විතැනුව. මෙහෙම වුණොත් මොකද වෙන්නේ? ඔහොම වුණොත් පුතේ a වල ඉඳන් b වලට આવොත් මොකද වෙන්නේ? අපි උත්තර ටික බලමු. a නෙවෙයි x සහ y යන භාණ්ඩ දෙකෙහිම නිමවුම වැඩි නෑනේ පුතේ. දැන් ඒ වල ඉඳලා බීට આવොත් වැඩි වෙන්නේ x විතරයිනේ. මෙවානේ x විතරයිනේ වැඩි වෙන්නේ, x ගේ විතරයිනේ වැඩි වෙන්නේ. මේ y ගේ අඩු වෙනවනේ. පේනවනේ. y ගේ නිෂ්පාදනය අඩු වෙනවනේ. එසයි ඒක වැරදි. ඒක ගන්න බෑ. ඊළඟ එක. y බාණ්ඩයේ අවස්ථික බිරිය වැඩි වේ. නෑ y කැප කරන කෙනානේ. x ගේ අවස්ථික බිරිය වැඩි වෙනවා. මොකද x නේ තෝරගන්නේ. අපි නිතරම තෝරගන්න කෙනාගේ අවස්ථික පිරිවැය තමයි වැඩි වෙන්නේ. වැඩි වෙන අවස්ථික පිරිවැයක් තියෙන ප්‍රස්තරසලහනක නිෂ්පාදනය වැඩි කරන කෙනාගේ අවස්ථික පිරිවැය වැඩි. අතරිනිකේ අවස්ථික පිරිවැය අඩුයි. දැන් උදේට ඉගෙනගෙන යන ළමයෙක් අතරමඟදී පටන් ගන්නව ලව් කරන්න. ඒතර ඒක කරන්න පටන් ගත්තාන් පස්සේ තමන්ට තියෙන හානිය වැඩි. තව තව කරන්න ගියාම තව තව හානිය වැඩි. ඒ කියන්නේ තමන් තෝරගත් එකේ හානිය වැඩි. තමන් අතරිනිකේ හානිය අඩුයි. දැන් අපි මෙහෙම හිතමුකෝ. එහෙම වැඩක් කර කර හිටපු එකේ කේක අතාරිනවා. ඒ කියන්නේ ඊළව කරන කාල ලව් කර කර හිටපු එකේ කේක අතාරිනවා. ඒ අතාරිනේ කේ හානිය අඩුයි. අතාරිනේ කේ අවශ්‍ය බිරිය අඩුයි. හැබැයි ඒක තෝරගන්නකොට ඒක අවශ්‍ය බිරිය වැඩි. ඒකයි මෙතන වෙන්නේ මේකෙදි A ඉඳලා Bට යනකොට අපි තෝරගන්නේ X. X තෝරගන්නකොට X ගේ අවශ්‍ය බිරිය වැඩි වෙනවා. අතාරින්නේ Y. ඒක Y ගේ අවශ්‍ය බිරිය අඩුයි. දැන් අපි හිතමු අපි දමයන්ති අතෑරලා නිල්මිණි තෝරගන්න. ඒතර නිල්මිණි තෝරගන්න කේ අවශ්‍ය බිරිය වැඩි. දමයන්ති අතාරිනිකේ අවශ්‍ය බෑ අඩුයි. මොකද දැන් එයාගෙන් හානියක් අපිට වෙන්නේ නැහැ නේ. හැබැයි අර තෝරගත් එකකින් වෙන හානිය වැඩි. ඒ වගේ තමයි. සත් නිතරම අධ්‍යයන තෝරගන්න කෙනාගේ අවශ්‍ය ප්‍රය වැඩි, අතාරින කෙනාගේ අවශ්‍ය ප්‍රය අඩුයි. සම මේක උත්තරේ අංග 4. x බාණ්ඩයේ අවශ්‍ය ප්‍රය වැඩි වී y බාණ්ඩයේ අවශ්‍ය ප්‍රය අඩු වේ. x බාණ්ඩයේ අවශ්‍ය ප්‍රය වැඩි වී y බාණ්ඩයේ අවශ්‍ය ප්‍රය අඩු වේ. හරි. අපි යම් ප්‍රශ්න 159 ට දී ඇති නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ විශේෂිත හැඩයට හේතුව කුමක්ද කියලා දීලා තිනවා පිටතට නෙරාගියපු නිෂ්පාදනය කියා මායිම් වක්‍රයක්. නිෂ්පාදනය කියා මායිම් වක්‍රයක් දීලා තිනවා පිටතට නෙරාගියපු එකක් මෙන්න මෙහෙම මේකේ හැඩයට හේතුව. ඉතින් මේක ඇවිල්ලා අතරවසර පොඩි එකකුත් දන්නවා ආර්ථික විද්‍යා පන්තියේ හිටියනම්.
ඉකෝන් ක්ලාස් එක ගියා නම් මේක හැටියට හේතුව තමයි වැඩි වෙන අවස්තික පිරවැය නීතිය. වැඩි වෙන අවස්තික පිරවැය නීතිය. ඉත බලන්න ඒක කියවෙනවද ඔක ඊ හරි තැනකින් කියලා වෙලා ඕකේ. එක වක්‍රයේ මත පහළට ගමන් කිරීමේදී y බාණ්ඩයේ අවස්තික පිරවැය ක්‍රමයෙන් වැඩි වීමය. y තියෙන්නේ මෙතන, x තියෙන්නේ මෙතන. y ගේ අවස්තික පිරවැය පුතේ නෙවෙයි වැඩි වෙන්නේ. පහළට යනකොට අපි තෝරගන්නේ x. පහළට යනකොට තෝරගන්නේ x නම් x ගේ අවස්තික පිරවැය තමයි වැඩි වෙන්නේ. අර කලින් ප්‍රශ්නේ කිව්වේ මං. අපි y ගේ අවස්තික පිරවැය වැඩි වෙන්නේ ඊළට යනකොට. ඊළට යනකොට තමයි y තෝරගන්නේ. දැන් y තෝරගන්නකොට තමයි y ගේ අවස්තික පිරවැය වැඩි වෙන්නේ. එතන ඒක වෙන්නේ ඊළට යනකොට. හරිද? එහෙනම් පහළට යනකොට වෙන්නේ x ගේ අවස්තික පිරවැය වැඩි වෙන එක. ඒක ගන්න බෑ. දෙක එක් කර්මාන්තයක වැඩි වෙන අවස්තික පිරවැයකුත් අනිත් කර්මාන්තයේ අඩු වෙන අවස්තික. එහෙම නෑ. එහෙම නෑ. මේක කියන්නේ මොන භාණ්ඩ නිෂ්පාදනය කරත් නිෂ්පාදනයේ වැඩි කරන භාණ්ඩයේ අවස්තික පිරවැය වැඩි. එතකොට x වැඩි කරුවොත් x ගේ අවස්තික පිරවැය වැඩි වෙනවා, y වැඩි කරුවොත් y ගේ අවස්තික පිරවැය වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩි වෙන අවස්තික පිරවැයක්. හරිද? x වැඩි කරනකොට x ගේ බැවුම වැඩි වෙනවා, y පැත්තට y වැඩි කරනකොට y පැත්තට තියෙන බැවුම වැඩි වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් x වැඩි කරනකොට මෙතන ඉඳන් මොකෙක් කර එකෙක් බයිසිකලේ යනවා කියලා හිතන්නකෝ, පයින් යනවා කියලා හිතන්නකෝ. එයා x පැත්තට යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික උඩ දැනෙනවා, බැවුම වැඩි වෙනවා. මෙහෙරට යනකොට u control නැහැ, දලස් ගල වැටෙනවා. හරිද? අපි දැන් එකෙක් y පැත්තට යනවා කියලා වෙලා මේ පැත්තේ මෙහෙම ඉඳන් ඔන්න y පැත්තට ඌ ඇවිදගෙන යනවා. ලෝක ගෝලේ වගේ. ඌ මේ පැත්තට ඇවිදගෙන යනකොට ඌට තේරෙනවා මේ ටික දුරක් යනකොට මේ හරිය බැවුම වැඩි. ඌ මේ හරිය දෙදගෙන වටනවා මේ පැත්තට. ඒ හින්දා කොයි පැත්තට ගියත් අවස්තික පිරවැය වැඩි වෙනවා, බැවුම වැඩි වෙනවා. ඒ තමයි කතාව. x පැත්තට ගියොත් x ගේ බැවුම වැඩි වෙනවා, y පැත්තට ගියොත් y ගේ බැවුම වැඩි වෙනවා. කොහොමද නී යන පැත්තේ බැවුම වැඩි වෙනවා. බැවුම කියන්නේ අවස්තික පිරවැය වැඩි වෙනවා. සයික වරදි 3 වක්‍රයේ මත ඉහළට ගමන් කිරීමේදී x භාණ්ඩයේ අවස්තික පිරවැය ක්‍රමයෙන් ආයේ කියනවා. x උඩට යනකොට පුතේ y භාණ්ඩයේ අවස්තික පිරවැය වැඩි වෙන්නේ. x භාණ්ඩේ නෙමෙයි, y භාණ්ඩේ. හරි. දැන් හතරවෙනි එක භාණ්ඩේ මොකද්ද කියන්නේ කියලා ලා කර්මාන්ත දෙක සඳහා යොදා ගන්නා නිෂ්පාදන සම්පත් දැඩි ලෙස විශේෂීකරණය වූ ඒවා වීම. විශේෂීකරණය වෙනවා කියලා කියන්නේ පුතා එක දීකට විතරක් ගැලපෙනවා කියන එක. එනේ x භාණ්ඩේ හදන්න යෝග්‍ය x sorry x භාණ්ඩේ හදන්න යොදාගෙන තියෙන සම්පත් ඒකට විතරක් ගැලපෙන සෙට් එකක්. y භාණ්ඩේ හදන්න යොදාගෙන තියෙන සම්පත් ටික ඒකට විතරක් ගැලපෙන එකක්. ඒ කියන්නේ මේ සම්පත් මේකටත් මේ සම්පත් මේකටවත් ගැලපෙන්නේ නැහැ. කියන තනි වචනයක් මොකද්ද? සම්බස් සමජාතිය නැහැ. සම්බස් සමජාතිය නැහැ කියලා කියන්නේ පුතේ මොකක් වෙනවා කියන එකද? අන්න අවස්තික පිරවැය ක්‍රමයෙන් වැඩි වෙනවා. වැඩි වෙන අවස්තික පිරවැයක් කඩගන්න හේතුවක්. සම්බස් සමජාතිය නැත්තම් වැඩි වෙන අවස්තික පිරවැයක් තමයි තියෙන්නේ. සා පිළිතුර අංග 4. පිළිතුර අංග 4. පස්සේ එක බලන්න එක වැරදි. හරි. අපි යමු පුතේ ප්‍රශ්න අංක 160ට. ඉහළ සිට පහළට බැවුම වල නිෂ්පාදන හැකියාව මායිම් වර්ක් ට්‍රේකින් අදහස් වන්නේ. ආයේ ඒක කලින් තිබ්බා. ඉහළ සිට පහළට බැවුම වෙනවා කියන්නේ පුතා එක භාණ්ඩක නිෂ්පාදනය වැඩි කරන්න තව භාණ්ඩක නිෂ්පාදනය කැප කරන්න වෙනවා. එකක නිෂ්පාදනය වැඩි කරන්න අනේක නිෂ්පාදනය කැප කරන්න වෙනවා කියන්නේ එතන ආවස්තික පිරවැයක් තියෙනවා කියන එක. ආවස්තික පිරවැයක් තියෙනවා කියන එක ඒක පිළිතුරු අංක එක. ආවස්තික පිරවැයක් තියෙනවා. හරි ඊට පස්සේ අපි යන් මෙන්න මේක. මේ වගේ එකක් කලින් කරා. කලින් මේ චුට්ටකට කලින් අහුණත් එක. තිරිඟු සහ තේ නිෂ්පාදනය කරන ආර්ථිකය සම්බන්ධයෙන් නිෂ්පාදන හැකියා මායිම නිෂ්පාදන හැකියාව නිෂ්පාදන හැකියා මායිම මොකක්ද ඒ කියන්නේ? තිරිඟු සහ තේ නිෂ්පාදනය කරන ආර්ථිකය සම්බන්ධයෙන් පහත නිෂ්පාදන හැකියා මායිම අනුව සී ලක්ෂයේ සිට ඩී ලක්ෂය දක්වා ගමන් කිරීමට හේතුව වූයේ. අර කලින් එකම තමයි. කලින් එක කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ බලන්න. එන්නේ මෙහෙම එකක්. රයිට්. ඔන්නෝම වක්‍රයක් තියෙනවා මෙහෙම තියෙනවා. මෙවත තේ. මෙවත තිරිඟු. තිරිඟු. දැන් මෙතන තමයි ඉන්නේ සී. සී ලක්ෂය උතන තියෙන්නේ සී. එදිනම් මෙන්න මේ ඩී ලක්ෂ මෙන්න මේ මැදට ගිහිල්ලා තියෙනවා. මතට ගිහිල්ලා නැහැ. හරිද? මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා තමයි අහන්නේ. මේ වෙලා තියෙන අර කලින් කියපු කතාවම තමයි පුතේ. ඒ තමයි තිරිඟු වල නිෂ්පාදන ධාරිතාව වැඩි වෙලා. නිෂ්පාදන හැකියාව වැඩි වෙලා. ඉගෙන මේ වක්‍රය දකුණට විතරක් නෙවෙයි. හැබැයි තිරිඟු වලින් විතරයි. ඒ තිරිඟු වල නිෂ්පාදන ධාරිතාව වැඩි වෙලා තියෙන්නේ තිරිඟු වල හටගත්ත තාක්ෂණික දියුණුවක් හින්දා. එකෙන් අපි තුමු දැන් මේ මීට කලින් තිරිඟු වගා කරේ මිනිස්සු. මිනිස්සු ඇවිල්ලා ඉඩම සුද්ධ කරනවා, ඊට පස්සේ වලවල් ආරනවා, ඊට පස්සේ ඒ වටේ තිරිඟු වැට දානවා, තල වහනවා,
වාල ඊට පස්සේ වල් පැලෙනකොට මිනිස්සු එලා අහිනවා ඊට පස්සේ මිනිස්සු ගිල පොර දානවා තිරුඹ ඇදලට තිරුඟු කපනවා මිනිස්සු කරේ ඔයම තාක්ෂණේ ඊට පස්සේ ටික කාලයක් යනකොට මොකද වෙන්නේ ඔකට මිනිස්සු අයින් කරලා යන්ත්‍ර පාවිච්චි කරන්න පටන් ගන්නවා අන තාක්ෂණේ දියුණු වෙනවා තාක්ෂණේ දියුණු වුණාට පස්සේ නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා හැබැයි රැකියාව ටිකක් නැති වෙනවා දැන් අර තාක්ෂණික දියුණුව වෙන්න කලින් මෙන්න මිනිස්සුන්ට උපරිම වැඩ දුණා සීලු ශ්‍රමිකයෝ වැඩ කරා සෑම ශ්‍රමිකයෙක්ම පූර්ණ සේවා නියුක්ත වෙලා හිටියේ හැබැයි තාක්ෂණික දියුණුවත් එක්ක ශ්‍රමිකයෝ යම් පිරිසකට රැකියාව නැති වුණා ඒ නිසා මේ වක්‍රේ මත නෙවෙයි මතර මෙහා තියෙන්නේ ඒතර තාක්ෂණික සංවර්ධනය වෙන්න කලින් මත ඉන්නේ ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තිය තිබ්බා තාක්ෂණික සංවර්ධනය වුණාට පස්සේ මත නෙවෙයි ඊට මෙහා ඒ කියන්නේ රැකියාව ටිකක් නැති වෙලා සා උත්තරේ තමයි පහ තිරිඟු නිෂ්පාදනයේ තාක්ෂණික දියුණුවක් සිදුවීම නිසා එමාංශයේ විරේකියාවක් ඇතිවෙච්ච බවයි කියන එක තමයි හරි විරේකියාවක් ඇතිවෙච්ච බවයි ප්‍රශංග 160 කියලා 160 62 න් පහත දැක්වෙන පරිදි නිෂ්පාදයක් යාමයි වක්‍රයක් දකුණට විතැන්වීමට බලපෑ හැකි හේතුව ඒ රූප සරන් දිහා බලන්න ඒකේ පේනවා අට නිෂ්පාදයක් යාමයි වක්‍රය සමාන්තරව දකුණට විතැන් වෙලා තියෙනවා එක සමාන ප්‍රමාණය මුත් එක්කම හරි මෙතන 100යි මේ පැත්තේ 100යි මෙතන 100යි ඊට පස්සේ ගීලා තියෙනවා මෙතන 150යි මෙතන 150යි මෙතන x බාණ්ඩේ මෙතන y බාණ්ඩේ ඕනෝම විතර නේලා දැන් බලන්න වගේ අහන්නේ මෙහෙම වෙන්න බලපාපු හේතුව x බාණ්ඩේ නිපදවීමට යොදා ගන්නා සම්පත් නෑ මම ඔයාලට මෙහෙම කියන්න සරලව නිෂ්පාදන හැකියාව වැඩි වෙන්නේ හේතු දෙකයි අර මං කියපු පොයින්ට් එකට කතා කරාම අපිට තේරෙනවා වල් බල් කියනකට වඩා හරිද එතකොට නිෂ්පාදනයේ හැකියාව වැඩි වෙන්නේ හේතු දෙකයි මේ හැකියාව මයින් වක්‍රයේ දකුණු දිතන්නේ හේතු දෙකයි එක සම්පත් වැඩි වෙන්න ඕනි සම්බස් සම්භාරය සම්පත් වැඩි වෙන එක කියන්නේ භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනිය විසාගත වැඩි වෙන්න ඕනි එහෙනම් තව විදිහට කියනවා භෞතික ප්‍රාග්ධනිය මානව ප්‍රාග්ධනිය සමාජ ප්‍රාග්ධනිය සෞභාග්‍ය ප්‍රාග්ධනිය වැඩි වෙන්න ඕනි අපි අපේ භාෂාවෙන් කිව්වොත් භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනිය විසාගත වැඩි වෙන්න ඕනි දෙක එහෙම නැත්නම් මේ සම්පත්වල ඵලදායිතාව වැඩි වෙන්න ඕනි භූමිය හැමම තියෙනවා හැබැයි එකෙන් ගන්න පුළුවන් අස්වැන්න වැඩි වෙලා කලින්ට වඩා ශ්‍රමිකයා මෙහෙම ඉන්නවා හැබැයි ඌ හදන භාණ්ඩ ප්‍රමාණය කලින්ට වඩා වැඩි ඵලදායිතාව වැඩි වෙන්න ඕනි ඔය හේතු දෙකෙන් එකක් හැර වෙන හේතුවක් බලපාන්නේ පුතේ මේක දකුණු විතෙන් එන්නේ සමික උත්තරේ අංක 4 ශ්‍රම අමුදාවේ ඵලදායිතාව ඉහළ යාම ශ්‍රම සම්පත තිබිලා තියෙන එක ඵලදායිතාව වැඩි හරි ප්‍රශංග 163ට යන ප්‍රශංග 163 ප්‍රාග්ධන බාණ්ඩ හදනවා මෙත පාරිභෝගික බාණ්ඩ හදනවා වෙන වක්‍රේ ආර්ථිකයේ y කියන ලක්ෂයක් තියෙනවා y ඇවිල්ලා ප්‍රාග්ධනයට බර එකක් x කියලා එකක් තියෙනවා ඒක x ඇවිල්ලා පාරිභෝජනයට බර එකක් අපිට කියන්නේ ආර්ථිකයේ x වල ඉඳලා y දක්වා වෙනස් වුණාලු. පරිභෝජනයේ බර ලක්ෂයක ඉඳලා ප්‍රාග්ධනයේ බර ලක්ෂයක් කරා මාරු වුණාලු. දැන් මේක උඩ මේ මිනිස්සුන්ගේ වර්තමාන ජීවන තත්ත්වයයි අනාගත ජීවන තත්ත්වයයි මොකද වෙන්නේ කියලා අපෙන් අහනවා. දැන් මේ විතන්. ඔගොල්ලෝ ඕගොල්ලන්ගේ පවුල ගන්න. ඔලෙන් ගෙදර. ගෙදරට හම්බෙන හැම සතේම කාල බීලා අතල් එකේ ඉන්නවා. තාත්තා මාමා මාසේ පඩි හම්බුනාට පස්සේ යනවා ගට්ටියත් එක ගිහලා පික්නික් එකක් ගිහිල්ලා ට්‍රිප් එකක් ගිහිලා නැත්නම් කොහරි හෝටල් එකකට ගිහින් හොඳට කාලා පූල් එකේ නාලා ෆයිට් ඩ්‍රෙස් ද කොත්තු දරක මේකල ඇඳුම් අරගෙන ඇවිල්ලා හොඳට ඉන්නවා ෆ්‍රිජ් එක පුරවනම ඇවිල්ලා කෑම වලින් පළතුරු දරකද මේකද චීස් ද බටර් ද හොඳට තියෙනවා සද පහක්වත් ඉතුරු කරන්නේ නැහැ ගේ නිකන් මොකද්ද ලඩේ වගේ එහෙම කියලා හිතන්නේ තිය හැබැයි වියදම් කරනවා පරිභෝෂණය කරනවා හොඳට ඉන්නවා හොඳට සෙන් පවුඩර් ගන්නවා ලස්සනට ඉන්නවා ඒතර ඔයගොල්ලන්ගේ වර්තමාන ජීවන තත්ත්වය කොහොමද හොඳයි ඒදී හොඳට කන්න තියෙනවා අඳින්න තියෙනවා එච්චරයිනේ වර්තමාන ජීවන තත්ත්වය හොඳයි. ත්‍රි එහෙම තමයි වා ඉඳලා තියෙන්නේ. ඉගෙන x ලක්ෂණේ වා ඉඳලා තියෙනවා වා ඉඳලා තියෙන්නේ එහෙමයි. පරිභෝජනයේ බර ලක්ෂක. ඒතර යා වාගේ වර්තමාන ජීවන තත්ත්වය හොඳ තත්ත්වයක ඉඳලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ කරන්නේ ඒකෙන් මෙදෙන්න මාරු වෙනවා. දැන් එහෙම හිටපු ඔයාලගේ පවුලට කවුරු හරි කෙනෙක් කියලා උපදෙස් දෙනවා ඔමින් එපා. මෙතන තාත්තා කෝයර ගිලි වෙලා තාත්තට කවුරු හරි කෙනෙක් මොකක් හරි කෝස් එකක් හරි කරලා මොකක් හරි මොකක් කර විදිහකින් තාත් දැනගන්න මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මෙහෙම කාලෙ විලින්ලා හරියන්නේ නැහැ. ඉතුරු කරන්න ඕනේ. ඉතුරු කරලා ඉඩමක් કરી අරගන්න ඕනේ. අරගෙන වගා කරන්න ඕනේ. කොණ්ඩගිල්ලක් કરી හදා ගන්න ඕනේ කියලා හිතලා අරගෙන නවත්තනවා. මොකද්ද?
කනබොන එක දිනපල් දින එක නවත්තනවා. පරිභෝජනේ අඩු කරනවා. පරිභෝජනේ අඩු කළා ප්‍රාග්ධනයේ පරිහිකට යනවා. ආන්න දැන් ඔයාලට මොකද වෙන්නේ? වෙනද වගේ ඇඳුන්නේ නැහැ. වෙනද වගේ කන්න බොන්න නැහැ. ෆ්‍රිජ් එක ඇරියාම ඒක නැහැ. කෑම බීම නැහැ අඩුයි. බිස්කට් එකක්වත් නැහැ. ගමන් බිමන් යන්නේ නැහැ. හොටල් වල කොත්තුවක් රයිස් එකක් ආපු කාලයක් මතක නැහැ. අන්න පුතේ මේකත් තීරණේ හින්දා මෙතන ඉඳන් මෙතෙන්ට ගියපු නිසා ඔගලේ වර්තමාන ජීවන තත්ත්වය අඩු වුණා. දැන් තාත වෙනම එකක්. මොකක්ද ඒ කරන්නේ? සල්ලි ඉතුරු කරනවා, ඉඩමක් ගන්නවා, වගා කරනවා. ප්‍රාග්ධනිය බිහි කරනවා. ගොඩනැගිල්ලක් අදනවා. හැබැයි වෙනද වගේ කන්නේ බොන්නේ නැහැ. ඒතර වෙන්නේ වර්තමාන ජීවන තත්ත්වය අඩු වෙනවා. වර්තමාන ජීවන තත්ත්වය අඩු වුණාට දැන් ඔය කරන වැඩේ හොඳයි. මොකද්ද? ඉඩමක් අරගෙන වගා කරනවා, ගොඩනැගිල්ලක් ගන්නවා, ඒ කරන වැඩේ හොඳයි. ඒ කරන වැඩේ හොඳ වෙච්ච එක නිසා පුතා අනාගතයේ වෙනවා වාසියක්. මොකද්ද අනාගතයේ වාසිය? තව 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 භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හැකියාව වැඩි වෙනවා, ආදායම වැඩි වෙනවා. ඒතර දැන් නැති වුණාට අනාගතයේ හොඳ ඉඩමක් වගා කරලා හොඳ ආදායමක් ලැබෙනවා. හොඳ කඩ කාමරයක් ගොඩනැගිල්ලක් කරලා ඒකෙන් ආදායම ලැබෙනවා. අනාගතයේ හොඳයි. අනාගතයේ මීට වැඩිය හොඳට කාලබිලි ඉන්න පුළුවන්. දැන් සමහරවිට ඔයගොල්ලෝ ෆුඩ් බයිසිකලේ තමයි හොටෙල් එකට ගියා. අනාගතයේ කාර් එකක යන්න පුළුවන් හොටෙල් එකට. තරු දෙකේ හොටෙල් එකකට දැන් කියනවා. තරු පහතේ හොටෙල් එකකට යන්න පුළුවන් අනාගතයේදී. ඒ නිසා වර්තමාන ජීවන තත්ත්වය එක්තරා දුරකට කැප කරන්න උනත් අනාගතයේ ජීවන තත්ත්වය හොඳ වෙනවා. අන්නේ වගේ රටක් උනත් පරිභෝජනයේ බර ලක්ෂයකින් උගුර දැන් ආතල් එකේ ඉන්න පුළුවන්. හැබැයි ඒක කැප කරලා මේ වගේ ලක්ෂයකට ගියාම පුතා වර්තමාන ජීවන තත්ත්වයට පොඩි පහරක් වදිනවා. ඒ කියන්නේ කන්න බොන්නම් දින්න බල දින්න තියෙන එක නැති වෙනවා. නැති වුණත් අපි කරන්නේ හොඳ වැඩක්. අපි වැඩිපුර ප්‍රාග්ධන බාණ්ඩ හදනවා. ඒකේ ප්‍රතිලාභ අනාගතයට එනවා. දැන් පොඩි දුකක් තියෙනවා. දැන් ජීවන තත්ත්වය අඩු වෙනවා. තාර කාලා බීලා ආතල් එකේ ඉන්න තියෙන එක නැති වෙනවා. හැබැයි අනාගතය අපිට හොඳයි. ඒ ප්‍රාග්ධනවත්කම් වැඩිලා කඩගාමඩ තියෙනවා, ගුවන්තොට පොළල් තියෙනවා, වරායවල් තියෙනවා. ඊට පස්සේ අධිවේගී මාර්ග තියෙනවා. ඉතින් අනාගතයේ මිනිස්සුන්ට ඊට වැඩිය හොඳ ජීවන තත්ත්වයක් කුරුම කරගන්න පුළුවන්. දැන් සිංගප්පූරුව කරේ ඕකනේ. සිංගප්පූරුව මොකද කරේ? සිංගප්පූරුව ඉස්සෙල්ලම කරේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න බල දෙන්න තියෙන එක අඩු කරා. ඉතුරු කරා. මිනිස්සු දුක් විඳා. මිනිස්සු කන්න බොන්න නැහැ, අඳින්න බල දෙන්න නැහැ, දුක් විඳා. ඒ වර්තමාන ජීවන තත්ත්වයට ආනියක් නැද දැන් 60 ගණන් වල 60 60 පායත්තව ඒ කාලේ මිනිස්සු දුක් විඳා. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රාග්ධනේ බේගත්තා. ගොඩාක් කම්පැනි ගොඩාක් දාගත්තා, දූපත් ටික දුන්න, දූපත්වල කම්පැනි ආරම්භ කරා, ගොඩාක් නිවාස ඇදුවා, පාරවල් ඇදුවා, වරායවල් ඇදුවා. දැන් ඒක දියුණු වුණා. දැන් ඒතුළේ මිනිස්සුන්ගේ වර්තමාන දැන් ඒකේ අනාගතේ ඒ කාලේ ඉඳන් බැලුවා. මොකද ඒ කාලේ ඉඳන් බැලුවම ඒගොල්ලන්ගේ අනාගතේ හොඳයි. ඒකට තීරණේ හොඳයි. සහ වර්තමාන පරිභෝෂණයේ කැපකරන එක වර්තමාන ජීවන තත්ත්වයේ අඩු වෙන්න හේතුවක් වුණත් අනාගත ජීවන තත්ත්වයේ වැඩි වෙන්න හේතුවක් වෙනවා. එනස උත්තරේ පුතා වර්තමාන ජීවන තත්ත්වයේ අඩුවේ අනාගත ජීවන තත්ත්වයේ වැඩි වේ පිළිතුරංග දෙක. වර්තමාන ජීවන තත්ත්වයේ අඩුවේ අනාගත ජීවන තත්ත්වයේ වැඩි වේ පිළිතුරංග දෙක. හරි. ඊළඟට 164 රෙදි සහ සහල් යන භාණ්ඩ දෙක නිෂ්පාදනය කරන ආර්ථිකයක් දීලා තියෙනවා. බලන්න. මේ වගේ එකක් කලින් කතා කරා. හොඳේ. හරි. මේ පැත්ත රෙදි, මේ පැත්ත සහල්. මෙතන A, මේක B. එතකොට රෙදි සහ සහල් කියන භාණ්ඩ දෙක නිෂ්පාදනය කරන මේ ආර්ථිකයේ මේ භාණ්ඩ ප්‍රශ්කම තියෙන කියලා තම නිෂ්පාදන සංයෝගයේ A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා වෙනස් කරන්නේ නම් සහල් නිෂ්පාදනයේ සහ රෙදි නිෂ්පාදනයේ අවස්ති පිටය සම්බන්ධයෙන් ඔබට කියන්න බලමු මොකද්ද. හරි. මේකේ A වල ඉඳලා B ලක්ෂයට නිෂ්පාදනයේ වෙනස් කරනකොට මුන්දෙනගේ අවස්ති පිටය ගැන මොකද්ද කියන්න පුළුවන් කියලා අපි අහනවා. එක දෙයයි. A වල ඉඳලා B ට යනකොට අපි වැඩි කරන්නේ තෝරගන්නේ සහල්. මම ඔයාලට මේක නිතර කිව්ව පොණු පුරා කිව්වා අපි තෝරගන්නේ කාගේ අවස්ති පිටය වැඩි. අපි තෝරගන්නේ A වල ඉඳලා යනකොට සහල් නම් සහල් වල අවස්ති පිටය වැඩි. අපි කැපකරන එකගේ අතරින එකගේ අවශ්‍යතාවය අඩුයි. මේ පැත්තට යනකොට තමයි අවශ්‍යතාවය වැඩි වෙන්නේ. ඒ සහල් නිෂ්පාදනයේ අවශ්‍යතාවය ක්‍රමයෙන් වැඩි වෙනවා. මේ පැත්තේ අවශ්‍යතාවය අඩු වෙනවා. සමහරු උත්තරේ තමයි සහල් නිෂ්පාදනයේ අවශ්‍යතාවය පිරිවැය වැඩි වෙන අතර රෙදි නිෂ්පාදනයේ අවශ්‍යතාවය අඩු වේ කියලා තියෙන්න ඕනේ. උත්තරය අංග 1. සහල් නිෂ්පාදනයේ අවශ්‍යතාවය වැඩි වෙන අතර රෙදි නිෂ්පාදනයේ අවශ්‍යතාවය අඩු වේ. අඩු වේ පිළිතුරු අංක 1. දැන් 165 ඩෙන් 165 තියෙන එක්තරා ආර්ථිකය සම්බන්ධයෙන් නිෂ්පාදනය කියාමයිම පහද දැක්වේ. පහද දැක්වේ. මෙමය. ඔන්නෝමයි තියෙන්නේ. මේ පැත්තේ ඇඟලුම්. මේ පැත්තේ තියෙනවා සහල්. ඇඟලුම් සහල්, රෙදි සහල්. මෙන්න මෙතන A කියලා ලක්ෂයක් තියෙනවා. ඊට පස්සේ ඒක මෙහෙම වමඩ විතන්නනවා. වක්‍රේද ලක්ෂේද? ඔබ බලමුනි කියන්නේ මේ වමඩ විතැන්වීමක් වෙලා තියෙන වක්‍රද පුතේ ලක්ෂද? වක්‍රද ඇවිල්ලා තියෙන ලක්ෂද? හොඳට කල්පනා කරලා කියන්න. වක්‍රේ ලක්ෂේ. නෑ දැන් ඔයා මෙහෙම බලන්නකෝ.
ඉරට්ටක් කරගන්නවා, ඉරට්ටක් කරගෙන ගහනවා, ඒක ඇතුලේ තිබ්බඩු ගෙඩියක්. හරිද? ඉරට්ටක් කරගෙන ඒක ඇතුලේ තිබ්බඩු ගෙඩියක් ගාලා මෙහෙම වක් කරලා තියාගෙන දැන් පල්ලෙහාට එනකොට එන්න ඕනි වක්ද තිබ්බඩු ගෙඩියද? ඉරට්ටද තිබ්බඩු ගෙඩියද? ඉරට්ට එන්නේ. ඉරට්ට කියන්නේ වක්රේ එන්නේ. වක්රේ එනකොට ඉතින් ලක්ෂෙත් එනවා. හැබැයි ඉතින් ලක්ෂ නෙමෙයි ආවේ වක්රේ. ඒනි මේ වක්රේ වමඩු විතැන්වීමක් වෙලා තියෙන්නේ. වක්රේ වමඩු විතැන්වීම පුතා ආර්ථික අවපාතයකදී. මම මේ ඔකේ උත්තරේ කියන්නේ හොඳේ. දැන් වෙන හේතු ගොඩක් තියෙනවා. වෙන හේතු ගොඩක් තියෙනවා. නමුත් මෙතන වක්‍රේ වමඩු විතැන්ලා තියෙනවා කියලා මෙතන ආර්ථික අවපාතයක් සිද්ධ වෙලා තියෙනවා. හරිද? ඉතින් ඔකේ අනිත් උත්තර ඕනම් බලන්න මේ ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පහළ යනකොට සමහර ඉල්ලුම පහළ යනකොට ලක්ෂ විතරයි එන්නේ. ඒක දිගු කාලිනව පහළ ගියොත් තමයි වක්‍රේ එන්නේ. නමුත් සමහර ඉල්ලුම පහළ යනකොට එන්නේ ලක්ෂ විතරයි. වැඩ වර්ජනයක් වෙනකොට වෙන්නේ ලක්ෂණයක. මොකද අකාර්යක්ෂමතාවෙනි. ස්වභාවික සම්පත් සංරක්ෂණය නොකිරීම නිසා විනාශයට පත් වීම. ඒක ගන්න බෑ. ඒතර සම්පත් අධිභාවිතයක් වගේ කතාවක් කියවෙන්නේ. ඒතර ඒක අපිට පෙන්වන්න පුළුවන් විදිහක් නැහැ. ආර්ථික අවපාතය හරි. ඒතර සම්පත් පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය පැවතීම කියන එකත් උකට අදාළ නැහැ. සොත්තරේ 4 ආර්ථික අවපාතයක්. හරි. පුතා යම් ප්‍රශංක 166ට කිසියම් පූර්ණ සේවා නියුක්ත වූ ආර්ථිකයක නිෂ්පාදනයක් යා මායිමට වමින් පිහිටි ලක්ෂයක වූ සංයෝගයක් නිෂ්පාදනය කිරීමට හේතු පහත දැක්වේ. කියන්නේ හේතු පහත දැක්වේ කියන්නේ අපිට මොකක් කරේ හේතු හොයලා දෙන්න තමයි ඕනේ නේ. ඒ ප්‍රශ්න මොකක් කරේ වැරද්දක් තියෙනවා. හරි, හොඳට කියවන්න බලන්න පුතේ මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ත වෙලා තියෙනවලු. සියලු සම්පත් ටික භාවිතා කරලා තියෙනවලු. ආර්ථිකයේ සියලු සම්පත් ටික භාවිතා කරලා තිබ්බ වුණත් ඒ කියන්නේ මෙන්න මෙහෙම කියලා හිතන්නකෝ. මේ වගේ ආර්ථිකයක සියලු සම්පත් ටික භාවිතා කරලා තිබුණා වුණත් ඒ ආර්ථිකය ඇතුළතලු ඉන්නේ. ඒක මාර වැඩක් බලන්න. සියලු සම්පත් ටික භාවිතා කරලා තියෙනව වුණත් නිෂ්පාදනය කියමයි වාක්‍ය ඇතුළත ලක්ෂයක ඉන්නේ හේතුව මොකද්ද කියලා අපෙන් අහනවා. හරිද? ඒක වෙන්නේ මෙහෙමයි පුතේ. දැන් බලන්න කිසියම් පූර්ණ සේවා නියුක්ත වූ ආර්ථිකයක නිෂ්පාදනය හැකියාවට වමින් වමින් කියන්නේ මේ පැත්තෙන් පිහිටි ලක්ෂයක සංයෝගයක් නිෂ්පාදනය කිරීමට හේතුව තමයි අදන්න මෙන්න මෙතන ඉන්න හේතු දෙකක් බලපානවා. වක්‍රේ මත ඉන්න හේතු දෙකක් බලපානවා. මොකක්ද? එකක් තමයි සම්පත් sorry සියලුම සම්පත් භාවිතා කරන්නත් ඕනේ. එනේ සම්පත් පූර්ණ සේවානුයුක්ත කරන්න ඕනේ. දෙවෙනි එක තමයි භාවිතා කරපු සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරන්නත් ඕනේ. දැන් සම්පත් පූර්ණ සේවානුයුක්ත කරාට වැඩක් නැහැ. ඒ උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි වෙන්නේ නැත්තම්. ආර්ථික සම්පත් ටික පූර්ණ සේවානුයුක්ත කරලා ඇති. හැබැයි උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ පූර්ණ සේවා නියුක්තිය කියන එක තියෙනවා, පූර්ණ නිෂ්පාදනය කියන එක නැහැ. අන්න එහෙම වුණාට පස්සේ මේ ඇතුළත පූර්ණ සේවා නියුක්ත වෙච්ච ආර්ථිකයක මෙහෙම වෙන්න පුළුවන්. හැබැයි මට පේන විදිහට ඒක නෙමෙයි උත්තරේ. ඒක නෙමෙයි ඔබ උත්තරේ. බලමු මේ උත්තරේද කියලා වෙලා ස්වභාවික උපද්‍රවයක් නැහැ, එහෙම නැහැ. ඊට පස්සේ ආයෝජන ඒකත් නෙවෙයි. ඵලදායිතාවය පහළ මට්ටම පැවතුනහම වක්‍රෙම එන්න ඕනේ පල්ලෙහාට. ඔගේ උත්තරේ තමයි පුතා ආර්ථික පසුබැසීමට ලක්ව දෙවීම. ද ප්‍රශ්න අහන විදිහට හිතෙන්නේ වෙන එකක්. මොකද මේ තියෙන ආර්ථික පසුබැසීමක් වෙලා තියෙනවා. ආර්ථික පසුබැසීමක් වෙනකොට ආර්ථිකයේ ලක්ෂ්‍ය තමයි තාවකාලිකව පල්ලයට එන්නේ. ওই පසුබැසීම සහ ආර්ථික අවපාතය අතර වෙනස හොයලා තේරුම් ගන්න. පසුබැසීමක් කියන්නේ පුතා මාස ආයක්. නැත්නම් කාර්තු දෙකක් වගේ කාලයක් තිස්සේ නිෂ්පාදනය සත්‍ය නිෂ්පාදනය අඩු වෙන එක. ඒක ලක්ෂ්‍ය විතරයි එන්නේ. අවපාතයක් කියන්නේම නෙවෙයි. අර අපි කලින් කතා අවපාතයක් කියලා කියන්නේ දිගු කාලීනව. වසරකට වඩා වැඩි කාල පරිච්ඡේදයක් තිස්සේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සේවා නියුක්තිය අඩු වෙන්න ඕනේ. ඒක බොහෝ වෙලාවට වසරකට වඩා වැඩි කාලයක් දිග ගැසෙන්නේ සම්පත් විනාශ වුණාම. සම්පත් රට අතහැරලා දාලා ගියාම. ඒ වගේ අවස්ථාවදී වක්‍රේ පල්ලෙහාට එනවා. දැන් මෙතන වෙන්නේ හිම අවපාතයක් නෙවෙයි, පසුබෑමක්. පසුබෑම කියන්නේ తాවකාලික සංසිද්ධියක්. ආයි මේක ඉස්සරහට යන්න පුළුවන්. සමීක උත්තරේ අංක 4. ආර්ථික පසුබැසීමකට ලක්ව පැවතීම.